Derana Aruna, Sri Lanka's breakfast show. Hi bowan, vanakkam, good morning, assalamu alaikum, subho udayasanak. Derana Aruna ekka adath ekathu wenne wenda wage ma sajeeviwa. Ada angaharu ada dawasa. අද මාර්තු මාසේ 15 වෙනිදා අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලත් ඒ වගේම අදින් 24 අපේ ප්‍රවෘත්ති නාලිකාවේ තොරතුරුත් ඔබට ගෙනෙනවා මෙතන සිට. ඉතින් විශේෂයෙන්ම ගත්තෝතින් මොකද්ද කියන්න තියෙන්නේ? ඊයේ රාත්‍රී බසේ බස් ගාස්සු සංශෝධනයේ සිද්ධ වුණා කියන එක. පෙරේදා මේක කියපු හින්දා ඊයේ ලොකු ෂොක් එකක් වුණේ නැහැ අද උදේ දැනගන්න ඕනේ. හැබැයි ඒ වුණාට වැඩි කරහු මිල ගණන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් දැනුවත් නැති හින්දා මම හිතන්නේ එය ප්‍රධාන සිරස්තල ලෙස පුටා දක්වනවා අද උදේ. මොකද යන හැම මගියටම වැදගත් වෙනවා මේ ගාස්සු වැඩිවීම. ඒ අනුව අවම ගාස්සුව රුපියල් 20 දක්වා ඉහළ දමන්නට ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් කරන්නේ. අවම බස් කාසු රුපියල් 20යි බස් කාසු 115කින් ඉහළ ගියා කියන එකයි මෙහිදී සඳහන් කරලා තිබෙන්නේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කරපු බස් කාසු සංශෝධනය ප්‍රවාහන අමාත්‍ය දිනු මමනුග මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. රුපියල් 20ක් පැවතිච්ච බස් කාසුව, ඒ කියන්නේ මූලික ගාස්තු ඔබ දන්නවා, බස් කාසු වැඩිවීමත් එක්ක ඒතර 20 දක්වා අවම ගාස්තු යද්දී රුපියල් 20 දක්වා පැවති ගාස්තු රුපියල් 23ක් ලෙස රුපියල් 3කින් වැඩි වෙනවා. රුපියල් 27ක් වතිබිච්ච ගාස්තු රුපියල් 31ක් විදිහට රුපියල් 4කින් වැඩි වෙලා තිබෙනවා. රුපියල් 33ක් වතිබිච්ච ගාස්තුව 38ක් දක්වා රුපියල් 5කින් වැඩි වෙනවා. රුපියල් 39ක් විදිහට තිබිච්ච ගාස්තුව රුපියල් 45 දක්වා රුපියල් 6කින් වැඩි වෙනවා. රුපියල් 52ක්ව පැවති ගාස්තුව රුපියල් 60ක් විදිහට රුපියල් 8කින් වැඩි වෙනවා. රුපියල් 66ක් විදිහට තිබිච්ච ගාස්තු රුපියල් 76ක් විදිහට වැඩි වෙනවා. සාමාන්‍ය සේවා ගාස්තු අවස්ථා 176ක් මෙන්න විතර ඉහළ යනවා. සාමාන්‍ය සේවා ගාස්තු රුපියල් 666යි ඒක රුපියල් 766 දක්වා රුපියල් 100කින් ඉහළ දාලා තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ලංකාවේ අවම බස් ගාස්තුව අවම බස් කාසුව සහ උපරිම බස් කාසුව කියන එක වැදගත්. මොකද ලංකාවේ ගොඩක් දේශපාලඥයෝ ඊයේ රාත්‍රියේ පැවති වැඩසටහන් වලදී දැන් පෙට්‍රල් කීයද, දැන් ඩීසල් කීයද, දැන් ගාන කීයද කියලා හැමෝම කියන්න බැරි වුණා. ඒ හින්දා වඩාත් සුදුසු වෙන උදේ පාන්දර වැඩිපුරම දේශපාලඥයෝ දෙරණ අරුණ බලන හින්දා ඇසට හුරු කරවීම සඳහා ඔවුන්ගේ මේ ගාස්තු ප්‍රකාශයට පත් කරන එක ජනතාවගේ වගේම. මොකද එහෙම දන්නේ නැත්නම් වැඩක් නැණි දැනෙන්නේ නැණි. අවම ගාස්තුව ලංකාවේ දැන් රුපියල් 20යි බස් එක. එතකොට උපරිම ගාස්තුව කීයද කියලා ඇහුවොත් 1498යි කියලා මේක සඳහන් කරන එක වැදගත් වෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඊයේ දවසේ බස් කාසු සම්බන්ධයෙන් අහපු වෙලාවේ ඔබ අත්විඳින තත්ත්වයේ අනේ රුපියල් 20 දුන්නන් පස්සේ රුපියල් 3 ඉතුරු නෑනේ කියලා කියනවා. ඒතර ගැමුණු විජේරත්න මහත්මයා මෙහි ඇවිත් කියපු කතාව තමයි ඔබ මොකද කියන්නේ. දැන් බස් කාසු ඉතින් අපි වැඩි කරාට ප්‍රශ්නයක් නෑ. වෙන්දට රුපියල් වැඩි කරන්න ඕන. වෙන්දට මේ රුපියල් 3 අපිට ආවේ නෑ. කොන්දොස්තර මහත්මයා තමයි රුපියල් 3 ගත්තේ. කොහොමත් දුන්නේ නෑනේ ඉතුරු. ඒතකොට ඇහුවා 19 නේද වෙන්න ඕනේ. 19 දෙනවා කියන්නේ වැඩක් නෑ. 20 දුන්නම ඉවරයි. මොකද එතකොට කෙලින්ම ඒ රුපියලත් අපි ගන්න ඕන නැත්නම් 20 රුපියල් ඉතුරු දෙන්නෙත් නැහැනේ කියලා කිව්වා. මේ කියන්නේ බස්සත හිමියන්ගේ සංගමේ සභාපතිවරයා. ඉතින් ඒ තමයි රටේ යථාර්ථය කියලා විශ්වාස කරන්නේ නෝ. මොකද ඔබමා බස්සතේදී අත්විඳින තත්ත්වය මේක. ඒ කෙසේ වෙතත් බස් කාසු සංශෝධනයෙන් පස්සේ එතකොට විදුලි කප්පාදුවක් අද සිදු වෙනවද උදේම ඔබ දැනගත යුතු දේවල් තමයි. විනාඩි 3යි පැය 3යි විනාඩි 45ක කාලයක් අදත් විදුලි කප්පාදුව සිදු වෙනවා කියන කාරණය පෙර පරිදිමයි ඊයේ දිනේ විදිහටමයි අදත් විදුලිය කප්පාදුව සිද්ධ වෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් මේ දේවල් දැන් අලුත් දේවල් නෙමෙයි. මේවා ඇත්තටම ජනතාවට පුරුදු වෙලා දැන් වෙනදට විදුලිය කැපෙනවා කිව්වන් පස්සේ මුල් දවස්වල පැයක් කැපෙනවා කොම දුකයි. පැය දෙකක් කැපෙනවා කොම ඒක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ පැය 7ක් කැපෙනවා කොම ඇත්තටම ජනතාව මේක පුදුම එපාවීමක් වුණා. ඊට පස්සේ දැන් පැය 7ක් කපලා දැන් වැය 3:45 නේ කියලා හිත හදා ගන්න වෙරෙන වෙන කරන්න දෙයක් නැති වෙලා තිබෙනවා. ඒක තමයි මේ වෙලාවේ රටේ මුහුණ දෙන මේ ප්‍රශ්න ගැන කතා කළොත් ඉතින් සෑම පුවත්පතකම වැඩි ඉඩක් දීලා තියෙන්නේ ජන දුක, ජනතාවගේ ප්‍රශ්න, සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න පිළිබඳව. එහෙම කතා කරද්දී එතකොට මේවා දැනෙන්නේ නැද්ද පාලකයන්ට කියලා ඇහුවේ. එම අහපු අවස්ථාවලදී අපි දැක්කා ජනාධිපතිවරයා ඇවිල්ලා ඉවරලා ජාති අමතනවා. ඉතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය අවුරුද්දෙන් පස්සේ මේ අවුරුද්දේ මේ ජාති අමතන පළමු අවස්ථාව විදියට සදහන් කරන්න පුළුවන් හෙට දවසේ. ප්‍රෙසිඩන්ට් ටු ඇඩ්‍රස් ද නේෂන් ටුමොරෝ වාර්තා කරන්නේ ජනාධිපති හෙට ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා කියලා සදහන් කරනවා. රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිතයි කියලායි පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මොකද්ද මේ හදිස්සියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ජාතිය ඇමතීමට හේතුව කියන එක තව වැදගත් වෙනවා. මං හිතන්නේ විවිධ අවස්ථාවල්දී විවිධ කතා ලියපු අය ගැන පාසුතල ගැන කතාව සම්බන්ධයෙන් විවිධ කතා පළ වුණා. නමුත් මෙවර මං හිතන්නේ ජනාධිපතිවරයා
අමතන්නේ කුමක් සඳහාද කියන එක වැදගත් වේවි. එතින් වෙනදට මේ වගේ ප්‍රශ්නගත තත්ත්වයන් නැති වුණාම රටේ එක එක සෙක්ටර්ස් වලට වෙන වෙනම බලපෑවේ. ඒ කියන්නේ එක පැත්තට බලපෑර කමන්නේ අනික් කට්ටියට ප්‍රශ්නයක් නැහැ නේ කියලා හිටියා. සමහරුන්ට මේක දැනුන්නේ නැහැ. කොච්චර කිව්වත් ඒ අවස්ථාවේ ඉඳලා ඇයි මේ කළමනාකරණේ කළ යුත්තේ කියලා ආර්ථික කළමනාකරණේ ඒක සම්බන්ධ අදහස් දැක්වීම වලින් වැළකුණා. ඒ සම්බන්ධ කළමනාකරණයකට යන්නේ නැතුව නේ අපිට සල්ලි තියෙනවා අපිට පුළුවන් කියලා කිව්වා. ඒව තමයි තිබුණේ. නමුත් ජනාධිපතිවරයාට මේ විදිහට ජාති අමතන්න වෙන්නේ රටේ සියලු දෙනාට දැනෙන ප්‍රශ්න ගණනාවක් ඇතුළත තියෙන මොහොතක ඉතිහාසයේ වැඩිම ගණනකින් ඛනිජ තෙල් මිල ඉහළ ගිය මොහොතක ඉතිහාසයේ වැඩිම මුදලකින් ගෑස් මිල ඉහළ දාන්න සිදුලා තියෙන මොහොතක පාම් පිටි මිල ඉහළ දාන්න සිදුලා තියෙන මොහොතක හාල් මිල ඉහළ ගිහිල්ලා තිබෙන මොහොතක එළවලු මිල ගණන් ප්‍රවාහනය කරගන්න බැරි එළවලු මිල ඉහළ ගිහිල්ලා තියෙන ප්‍රවාහනය කරගන්න බැරි ගැටලුවට මුහුණ දීලා ඉන්න මොහොතක ගොවියට පොහොර නැතුව අස්වැන්න අඩු වෙච්ච මොහොතක ලිස්ට් එක කියන්න පුළුවන් තව ගොඩක් දිගයි. ඉතින් එහෙම වුණාන් පස්සේ ජනාධිපතිට පුළුවන් වෙයිද ජාතිය අමතලා පොඩ්ඩක් සිසිල් කරන්න මේ රත් වෙච්ච හදවත්? ඒක ගැටලුකාරී ප්‍රශ්නකාරී. කෙසේ වෙතත් අද දවසේ සජබේ විරෝධතාවයක් පවත්වනවා. ඒ අනුව සමගි ජනබලවේගය කියන්නේ අද ඔවුන් සංවිධානය කරන්නේ රට විනාසයි දැන් ඇති තව වනසන්න දෙන්න බැහැ කියලා සියලු දෙනාට එකතු වෙන්න කියලා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක මේ විරෝධතාවය පවත්වනවා කියලයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව සමගි ජනබලවේගය පවත්ලා තිනවා. ඔවුන්ට සහයෝගය පළ කරන පැවැත්වීමට නියමිතයි. ඒ ඔවුන්ට සහයෝගය පළ කරන පක්ෂ විපක්ෂ නියෝජිතයෝ විශාල ප්‍රමාණයක් මේට එකතු වෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක මහතා සඳහන් කරනවා. ඉදිරියේදී දිවයින පුරා මේ විදිහට විරෝධතා පවත්වන අතර ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ පළමු වෙඩිමුරේ විදිහට තමයි මේක අද ඔවුන් හඳුන්වන්නේ. මේ අතර ආණ්ඩුව පන්නන නොනවතින සටන තමයි මේ කොළමින් ආරම්භන්නේ කියලා සමගි ජනබලවේගයේ මහලේකම්තුමා සඳහන් කරනවා. ඒ අනුව ඊයේ රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා අඳුරුතම යුගයට රටපත් කළ ආණ්ඩුවට විරෝධතා පළ කිරීම සඳහා මෙලෙස අද පස්වරු දෙකට විහාර මහදේවි උද්‍යානය අසලට එන්න කියලා වෙලා ඉතින් සඳහන් කරනවා. ඉතින් අමාරුවෙන් තෙල් ටික හොයාගෙන තියෙන්නේ. ඉතින් අමාරුවෙන් තෙල් ටික ගහගෙන තියෙන්නේ. ඉතින් ගාන වැඩිපුර දිලා ගහගෙන තියෙන්නේ. පාරණම් හරස් කරන්න එපා, යන ගමන් ඔක්කොම නැති වෙනවා. ඉතින් පාරේ තව පැයක් විතර ඉන්න නොතින් ලෝක ප්‍රශ්නයක්. ඉතින් මේ විරෝධතා දැක්වීම විපක්ෂය ආණ්ඩුවකට කරන බලපෑම මත නැත්තම් ආණ්ඩුවට ඇහෙන්නේ නැතුව යනවනේ. අපිට 3-2ක් තියෙනවා, විධායක ජනාධිපතිත් ඉන්නවා, ඔක්කොම ඉන්නවා කියලා හිතනවනේ. ඉතින් හිතනකොට මේ විරෝධතා දැක්වීම එක ආණ්ඩුවේ යාලි හිතා බලන්න අවස්ථාවක් ඇති වෙනවා. හැබැයි මේක හැමදෙනාම පාරට වැසිය යුතු අවස්ථාවක්ද කියලා ඇහුවොත් රටේ අර්බුදයක් තියෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. හැබැයි අර්බුදකාරී වාතාවරණයක් තුළ ඒතකොට ආණ්ඩු පක්ෂයේ මේක අහන්න සූදානම්ද, ජනතාවගේ දුක අහන්න සූදානම්ද කියලා ඇහුවොත් ඒක ඊට වඩා සංකීර්ණයි. මේ අතරතුරේ තමයි අද දවසේ ජාතික පුවත්පත් සියල්ලෙහි ප්‍රධාන චාරුප වාර්තා සමග වාර්තා කරන්නේ ඊයේ ජාතික ජනබලවේගය සංවිධානය කළා විරෝධතා පාගමනක්. විශාල පිරිසක් ඒටත් එකතු වෙලා හිමුණා. දිවෙනේ ප්‍රදේශ ගණනාවක මේ විරෝධතාව සංවිධානය වෙලා තිබුණා. ඔබට බලන්න පුළුවන් අද දවසේ මේ චාරුප වාර්තාවන්. ඉතින් ඒ අනුව ඊයේ දවසේ ඔවුන්ගේ ගමන මුලින්ම ආරම්භ කළා සමගි ජනබලවේගයට ඉස්සෙල්ල විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් විදිහට. ඒ අයගේ විරෝධතා විවිධ ස්ථානවල පැවතුණා. විශේෂයෙන්ම මේ පවුල් පාලනය සම්බන්ධ විරෝධතා නැති කළා. ඒ අනුව ගෑස් නැති කළා, බඩු මිල වැඩි කළා, ජනතාව හාමත් කළා, තෙල් නැති කළා, අපි තමයි හොඳටම කළේ, හොඳටම කළේ කොහොමද කියලා ජනාධිපතිතුමාගේ අර ජනප්‍රිය වාක්‍ය උපුටා දක්වමින් තමයි ඔවුන් සඳහන් කරන්නේ. අපි තමයි හොඳටම කළේ, කවුරුත් කියන්නේ නැහැ මම කරපු විදිය ගැන කියන එක තමයි මෙහිදී මතක් කරලා දෙන්නේ ජනතා මුක්ති පෙරමුණ, ජාතික ජනබලවේගය සහ ඔවුන්ට හිතවත් කණ්ඩායම්. එවැනි එක්කාසු වෙච්ච පිරිස අද දවසේ ඇතුල් පිටු වාර්තාවල ඡායාරූප විදියට දක්වලා තිබෙනවා. ඉතින් විශාල පිරිසක් එම විරෝධතා වෙනුණුත් එක්ව සිටි බව මේ ඡායාරූප බලනකොට මම හිතන්නේ ඔබට පෙනෙනවා ඇති. මේ දකින්නේ ඊයේ පැවතිච්ච තවත් විරෝධතා අවස්ථාවක්. මෞබිම් පුවත්පත වාර්තා කරනවා අම්බලන්තොට නගරයේ ඊයේ පැවතිච්ච විරෝධතාවය. ඒ සඳහා විශාල පිරිසක් අම්බලන්තොට ප්‍රදේශයේ එක්කාසු වෙලා හිටියා. විශේෂයෙන්ම ධීවර ප්‍රජාව පවා මේට එකතු වෙලා හිටියේ මේ විරෝධතාව එක යන ගම. මේකේ වැදගත් දෙයක් කිව්වා. ඒ කියන්නේ ඔවුන් ප්‍රධාන සිරස්සලයක් විතර ගෙනාවේ. දැන් හැමෝම කතා කරන්නේ අපි මෙයාව යවනවා, එයාව ගේනවා, එයාව යවනවා, මෙයාව ගේනවා කියන එක. හැබැයි ජාතික ජනබලවේගය කියපු ප්‍රධාන මාතෘකාවලයක වැදගත්කමක් තියෙනවා. මේක අවස්ථාව කරගෙන තව තක්කඩියෙකුට ඔටුනු පලන් දන්න අවස්ථාව උදා කරන්න එපා කියන එක, ඉඩ තියන්න එපා කියන එක. ඒ කියන්නේ තක්කඩියෙකුට ඔටුනු පැලඳීම නෙමෙයි අවශ්‍ය වන්නේ, වැදගත් පාලනයක්,
පිළිගත හැකි පාලනයක් හැම දෙනාම එකතුලා තීන්දු තීරණ අරගෙන රට ඉදිරියට ගෙනියන පාලනයක් කියන එක තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉන් අනතුරුව අපි එන්නේ මෙතෙක් කල පසුවට දමපු හමුවක් එහෙම නැත්නම් සිද්ධ වෙනවා. ඉතින් හමුවකින් සියල්ල තීරණේ නොවේවි. නමුත් IMF බැසිල් හමුවේයි කියලා අද දවසේ ප්‍රධාන සිරස්තලයේ අද පුවත්පත ගෙනෙන්නේ. IMF නියෝජිතයන් සහ ජනාධිපති අතර සාකච්ඡාවක් පැවැතුණා ඊයේ දවසේදී. ඒ අනුව ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බැංග් යොන් ඊ මහතා ඇතුළු පිරිසක් තමයි ඊයේ මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමු වෙන්නේ. රටේ පහළ වැටෙන සංචිත අවප්‍රමාණය කළ රුපියල ඉහළ යන උද්ධමනය මූලික කරගෙන ලංකාවට ලබා දෙන සහාය ගැන එහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා කළා තිබෙනවා. විශේෂයෙන්ම රටේ සංචිත ඉහළ නැංවීමට ආර්ථික වර්ධනයේ මේ තිරසර මාවතකට ගන්න පුළුවන් විදිහ ගැන එහිදී කතා කළා තිබෙනවා. ඒ වගේම මේ සමාලෝචනයේ මේ සාකච්ඡාවේදී ලංකාවේ ආර්ථිකය පිළිබඳව IMF නවතම සමාලෝචනය සහ පෙබරවාරි අග පැවතිච්ච IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී විධායක අධ්‍යක්ෂවරුන් විසින් ගෙනහැර දක්වලා ඇති තක්සේරු පිළිබඳ වාර්තා මේ සියල්ල පිළිබඳ මෙසේ සාකච්ඡා කරා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඒ සම්බන්ධව පුවත්පත් වාර්තාවේ දක්වනවා. ඉතින් ඉහළ යන දමනකාරී පීඩනයන් පාලනයට දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව එදී සඳහන් කරනවා. ඉතින් මේ ලෙහෙසි පහසු දේවල් ටිකක් නෙමෙයි ඔවුන් කියන්නේ. ඉතින් ඡන්දෙකට යන්නේ නැති රජයකට ඡන්දෙකට යන කට්ටිය මේක කරන්න සූදානම් නැහැ. බැසිල් රාජපක්ෂ මහත්මයා හිතන්නේ හැමතිස්සෙම ඡන්ද ගැන හිතන විදිහෙන් නම් එතුමාට මේකට යන්න අපහසුයි. හැබැයි රටේ ආර්ථිකය ගැන හිතන විදිහෙන් කරනවා නම් ඉතින් මේකට කලමනාකරණය කළ ගත යුතු විදිහ සම්බන්ධයෙන් සඳහන් කරා දිගටම යනවද නැද්ද, ඒකට කොච්චර පරක්කුද කියන එක ප්‍රශ්නයක්. ඉතින් දැන් පරක්කුයි, තව අවුරුද්දක විතර කාලයක් යනවා. මේ සබ්මිට් කරත් ලබන ඔක්තෝබරය පහු වේවි. ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රධානයන් ලබා දීම සඳහා එකඟතාවක් නැති කරගෙන එය හරිමඳකට ගන්න. ඉතින් කෙසේ වෙතත් IMF යනවා කියන එක ණය ගෙවීම විතරයි. රටේ සල්ලි හදන විදිය, ඩොලර් හදන විදිය ගැන ඒ කතාව නැහැ කියන එක හැමදාම වගේ අදත් කියන්න වෙනවා. ඒ වෙනුවෙන් ගත යුතු ප්‍රතිපත්ති තීරණ, ඉක්මන් තීරණ, කඩිනම් තීරණ කවුරුත් ගන්නේ නැති බව ඊයේ වගේම අදත් කියන්න වෙනවා. ඉතින් මේ අතර තමයි මාධ්‍යට යෑම වළක්වන්න බෑ. IMF වාර්තාව එළියට දාන්න රනිල් ලාණ්ඩුවෙන් ඉල්ලන්නේ එය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව ආණ්ඩුවට ලබා දීලා තියෙනවා. ලබන සතියේ පවත්වන්න නියමිත සර්වපාක්ෂික සමුළුවට පෙර ඒක ලබා දෙන්න. මේක මාධ්‍යට යන එක වළක්වන්න බෑ. එතකොට යම්කිසි සාකච්ඡාවක් කරන්න පුළුවන්. එතකොට මෙහෙන් හොයාගන්න බැරි වුණොත් තව මාසෙකින් විතර වොෂින්ටන් වලින් හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හරි මේක හොයාගන්න පුළුවන් වෙනවා ආණ්ඩුවට දීපු රිපෝට් එක මොකද්ද කියන එක. ඉතින් මේක එළියට දාන්න කියන එක තමයි අද දවසේ සඳහන් කරලා තිබෙන්නේ. මේ අතර ඊයේත් කියපු පෙරේදත් කියපු කතාවක් තමයි මේ ඇමතිවරුන්ට පේන්නේ නැහැ වාහනවල යනකොට. ඇමතිවරුන්ට පේන්නේ නැහැ රටේ තියෙන ප්‍රශ්නේ. මොකද ඒ අය එක්කෝ යනකන් නිදි, එහෙම නැත්නම් යන ස්ථානෙනකන් දුරකථන ඇමතුමක එක්කෝ ඒගොල්ලන්ගේ රියදුරු එක්කගෙන යන්නේ එතුමලව වෙන වංගු ගහලා කොයි හරි පාරකින් ගිහිල් ඉවර වෙලා ඒගොල්ලන්ගේ ගමන අන්තය දක්වා. එහෙම නැත්නම් ඇමතිවරු නොදකින පෝලිං කොහොමද ලංකාවේ තියෙන්න පුළුවන්? අර මෝඩයන්ට පේන්නේ නැහැ කියලා කියනවා වගේනේ. අර සලුව පේන්නේ නැහැ කියනවා වගේනේ. ඉතින් මේ සීතාම්බර සලුව වගේ තමයි අපිට හිතෙන්නේ මේව දකිනකොට. ඉන්ධන ඇති තරම් විදුලි බල මණ්ඩලයට බෙදුවා කියන ගමන් ඇමති ලොකුගේ මහත්මයාගෙන් ඊ අහන ඔබ දකින්න නැද්ද මේ ඉන්දන පෝලිම් කියලා. ඒ අවස්ථාව කියන ඔයත් පස් හය දෙනෙක් නම් ඉන්නවා දැක්කා. ඒ ලොකු පෝලිම් දිග පෝලිම් නම් දකින්න නෑ කියලා. අද ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන තෙල් මිල වැඩිවීම, විදුලිය විසන්ධි කිරීම, තෙල් මිල වැඩිවීම මොන රජයක් තිබුණත් මේ අවස්ථාව වෙනස් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපේ රටේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටවන ආර්ථික අර්බුදය තිබුණේ නෑ. නමුත් අය ආණ්ඩුවවිත් පාස්කිරුද ප්‍රහාරයත් එක්ක රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා කියලා ඔහු කියනවා. ඉතින් යලි තෙල් මිල වැඩිවන්නේ නෑ කියලා තමයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන්දන මිල ගැනීම සම්බන්ධයෙන්. ඉතින් කෙසේ වෙතත් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ පුවත්පතේ උපශීර්ෂයක් විදිහට වාර්තා කරලා තියෙනවා එය. ඉතින් බොරතෙල් බැරල් එක ඩොලර් 4කින් පහළ ගිහිල්ලා තිබෙනවා කියන එක සඳහන් කරනවා. උපශීර්ෂයක් විදිහට යුක්‍රේනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා පැවැත්වීමට රුසියාව කැමැත්තෙන් පසු වෙනවා කියලා ප්‍රකාශ කිරීමත් එක්ක මේ එක වචනයක් එක්ක බොරතෙල් බැරල් එක ඩොලර් 4කින් පහත වැටෙනවා. පසුගිය සිකුරාදා ඩොලර් 112 සීමාවෙත විච බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඊයේ වෙනකොට 103.6කින් පහළ බැහැලා ඩොලර් 108ට ඇවිල්ලා තිබෙනවා. ඉතින් ලෝකයේ සම්බන්ධයෙන් කතා කරද්දී, අපි ගැන කතා කරද්දී, ඒ වගේම තමයි රටවල්වල මේ යුද්ධ ගැන කොහොමත් කතා කරන්න වෙන්නේ කනගාටුදායක ස්වරූපයකින්. වෙන මේවා පිළිගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් කෙසේ වෙතත් බැරල් එක මිල සාපේක්ෂව අඩු වෙනවා කියන එක යම් කිසි ආකාරයක සතුටට කරුණක්. එය එසේ වුවද මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක මේ පෝලිම් තිබෙනවා කියලා අද දවසේ වාර්තා කළ තිබෙනවා. ගණනාවක මේ ගත් එක ලෝකෙට බලපාපු විදිහ මේ තෙල් මිල. ඉතින් මේ අතර විදුලි බිල වැඩි කරන මිල සකස් කරනවා. අද දවසේ අරුණ පුවත්පතේ සිරස්තලයේ කියන්නේ
මේ සම්බන්ධව විදුලි බිල වැඩි කරන මිල කොහොමද කියලා කියන එකත් වැඩි වෙනවා කියන එක අඩුවට දෙන්නේ නැහැ ඉස්සරහට. අධ්‍යක්ෂ මණ්ඩල තීරණය කළ තියෙනලු විදුලි බල මණ්ඩලයේ මේක වැඩි කරන්න ඕන විදිය. කෙසේ වෙතත් විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළා රුපියල් 2750ක් වන ඒකකයක් රුපියල් 15ක් දක්වා වැඩි කිරීමට යෝජනා වෙලා තිබෙනවා කියලා. මණ්ඩලයේ ඩීසල් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල් මෙන්ම වෙනත් ගෙවීම් රුපියල් කෝටි 4000 ඉක්මවා තිබෙන බව තමයි ඔවුන් සඳහන් කරලා තිබෙන්නේ. අපින් පසු පුටා දක්වන්නේ විදුලියත් එක්ක ගෑස් නැව් දෙක ගොඩ බාන්න ඩොලර් නැතුව ඉන්නේ මේ වෙලාවේ ගෑස්ගේ අවදානම් තත්ත්වයට පත් වෙන බව ලංකාදීප පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ දක්වලා තිබෙනවා. මේ ගෑස් අර්බුදය ගැන සඳහන එක නෞකාවක් හෝ නිදහස් කරගත හොත් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් කියලායි සමාගම් කියන්නේ. මේ නැව් දෙක නිදහස් කරගන්න බලධාරීන් සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් ඉන්නවා කියලා ඉදහසේ සඳහන් කරනවා. මේ සිරස්සල ඉතින් දැන් වෙලා තියෙන මේ ගයි අර ප්‍රශ්නේ කොහේ හරි දෙනවද තෙල් නැහැනේ තෙල් අර බුදේ විසන් මේ සල්ලි ටික දැම්ම ගෑස් සල්ලි ටිකත් මේකට දානවා ඒ සල්ලි ටික තව කොහෙට හරි දානවා දාලා නැව නැව නිදහස් කරගන්නවා මෙහෙන් වහනකොට එහෙන් මතු වෙනවා එහෙන් වහනකොට තව තැනකින් මතු වෙනවා මේක වහන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි කොහෙන් හරි ප්‍රශ්නේ ඔඩු හිස ඔසවනවා ඉතින් ගිය තැන ගෑස් පෝලිම් දකින්න තිබෙන්නේ රටේ අද දවසේ ඡායාරූප වාර්තාව ලංකාදීප පුවත්පතේ ගෙනෙන්නේ බතරමුල්ල පළවත් අහන්දියේ පාර්ලිමේන්තු පාර අසල ගෑස් සල විසලක් ඉදිරිපිට මේ ඉතින් මේක මේක ප්‍රසිද්ධ ගෑස් පෝලිමක් වෙලා තිබෙනවා යන අයට බලා ගන්න පුළුවන් වෙයි පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරුන්ට බලා ගන්න පුළුවන් වෙයි මන්ත්‍රී නිවාසවල යන අයට බලාගෙන යන්න පුළුවන් වෙයි පෝලිම් නැහැ කියලා කිව්වොත් අර පහුගිය කාලේ කිව්වේ කතා කළා මන්ත්‍රීවරු ඇමතිරු කනට දෙකක් ගහලා පෙන්වන්න කියලා අන්න එහෙම හරි පෙන්වන්න පුළුවන් තැනක් මේ අතරම තමයි මෙට්‍රික් ටන් 3500ක් LP ගෑස් තාමත් නිදහස් කළා නැහැ කියලා වාර්තා කරලා තිබෙන්නේ Chip with 3,500 metric tons LP gas yet to be released වාර්තාකලන් තවමත් නෑ නිදහස් කරන්න තියෙනවා කරන්න දෙයක් නෑ කියලා. ඉතින් මේ අතර තමයි කිරිපිටි ගෙන්වීමට ඩොලරය හරස් වෙලා තියෙනවා කියලා ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා තිබෙනවා. ඉතින් රටේ කිරිපිටි නිෂ්පාදනය ප්‍රමාණවත් මට්ටමක නෙවෙයි තියෙන්නේ. එයින් දානනය කරන්න සිද්ධ වෙනවා. අපෝ ඒ කිරිපිටි ගෙන්නන්නේ කරන් හොඳ නෑ කියලා හත්තරින්න පුළුවන්. නමුත් ජනතාව පුරුදු වෙලා තියෙන පාවිච්චිර හුරු වෙලා ඉන්න කිරිපිටි. ඉතින් ඩොලර් ප්‍රශ්නේ හින්දා එය තවදුරටත් ඉදිරියට යනවා කියන එකයි සඳහන් කරලා තිබෙන්නේ. අපින් පසු පුටා දක්වන්නේ ත්‍රිවිල් ගාස්තු කැමැති විදිහට ලලිත් ධර්මසේකර මහත්මයා සඳහන් කරලා තිබෙනවා. ලංකා ත්‍රිරෝදරත රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා තමන්ට අයිති කරුණක් ත්‍රිරෝදරත ගාස්තු නියම කිරීම තම තමන්ට අයිති කරුණක් වෙලා තිබෙනවා කියලා. ඉතින් ඒක එක එක අයට කියන්න බෑ. අපිට ඕන විදිහට දාන්න මෙයාට දාන්න කියලා ඒව නවත්තන්නත් බෑ. අද දවසේ සිරස්සල වාර්තාවක් මේ පුටා දක්වන්නේ. කිසිම පාලන මිලක් නැහැ. ඉතින් ආණ්ඩුවක් ඉන්නේ මොකටද කියලා දැනෙනවා. ඒ කියන්නේ පිටි සමාගම් දෙකට ඕන විදිහට පිටි මිල වැඩි කරන්න පුළුවන් නම් ඒක වැඩි කරන්නකට ප්‍රශ්නකුත් නැත්තම් ඒව හොයන්නෙත් නැත්තම් ඒගොල්ලන් ප්‍රශ්න ඉවරයි. ඒතර ගෑස් අයට පුළුවන් විදිහට ගෑස් වැඩි කරගන්න ඕන. ඒතර බස් රථ විතරයි මේ වෙලාවේ යම්කිසි නියාමනයේ ලක් වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම හිතු ගණන් වලට වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගික අධිකාරිය తాවකාලිකව වසායත කියලා බෝඩ් ලෑල්ලක් දැම්මත් කමක් නැහැ කියලා හිතන්න වෙනවා. මොකද හිතු විදියට හිතු අයට මුදලාලිලට රට කරගෙන යන්න දීලා තියෙනවා. දැන් තව ටික දවසකින් විවෘත ආර්ථිකයේ නියමට පෙනෙයි කියලා හිතන් තියෙනවා. සාමාන්‍යයෙන් ඉහළ ගිහිල්ලා පහළ ගිහිල්ලා පාරිභෝගිකයට පිළිගන්න පුළුවන් ආකාරයකට පාරිභෝගිකයට රැකෙන ඒ වගේම ව්‍යාපාරිකයට රැකෙන විසඳුමක් විවෘත ආර්ථිකයත් එක්ක ගේන්නේ. නමුත් එහෙම ඒවා නැහැ ලංකාවේ. මොකද පාරිභෝගිකයා හිටියත් එකයි නැතත් එකයි මුදලාලිලට රැකේ. අද දවසේ අපි ළඟ තියෙන කඩදාසි බිලියන 3ක් වටිනවා කියලා රජයේ මුද්‍රණාලාධිපති කියලා තියෙනවා. මොකද කඩදාසි හිඟියක් නිසා ගැසට් ගහන්න බෑ මුද්‍රණය කරන්න බෑ කියලා කිව්වම ඒ සම්බන්ධයෙන් ඇහුවම මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කරලා තිබෙන්නේ මේ වන විට මුද්‍රණාලයට මුද්‍රණ කටයුතු වලට අවශ්‍ය කඩදාසි වර්ග අවශ්‍ය ප්‍රමාණය පවතින බව. අපි මේ අතරේ කාට හරි නැත්නම් ඒ ගැන තමයි සාමාන්‍ය ප්‍රවෘත්ති මැවෙන්නේ. හැබැයි තියෙනවා කියලා ප්‍රවෘත්ති දාන්නේ නැහැ. තියෙනවා කියලා ප්‍රවෘත්තියක් දානවා නම් ඒක අනිවාර්යෙන් විශේෂ තැනක් වෙන්න ඕන. අන්න එහෙම තැනක් තමයි මේ මැති සබේට නම් තෙල් කෑම ඇති වෙන්න. තෙල් කෑම තමයි දෙන්න ඕන. කෑම නෙමෙයි ද්වේෂ සාගත ප්‍රකාශ කරන්න හොඳ නැති ඉඳ කාඩුණත් අපි මුකුත් කියන්නේ. නමුත් මේ තෙල් කෑම කියලා කිව්වන් පස්සේ මේක ඉර නැති වුණා නම් වැඩිපුර තියෙනවා නම් අනේ හොඳයි කියලා ජනතාව කියයි. මොකද මේ වෙලාවේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන රටේ දේශපාලකයෝ ගැන කතා ගන්න හොඳ මූකින් නෝවේ. ඕක ගිල්ලෙන්නේ නැද්ද දියවන්නාව ඔය මැද්ද කියලා බොහෝ දෙනෙක් අහනවා. පාර්ලිමේන්තුවේ බස් රථවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති බව කීම අසත්‍යයක්. තව සතියකට දෙකකට ඊට අවශ්‍ය ඉන්ධන තියෙනවා කියලා ප්‍රකාශකයෙක් කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සියලු කණ්ඩායම් වලට බස් රථ 10ක් පමණ තියෙනවා. ඒවා මේ වෙනතෙක් ඉන්ධන අර්බුදයක් පැන නොගැනී ඇති බවද ප්‍රකාශකයෙක් කියලා තියෙනවා. ඊයේ කිව්වනේ මේ බස් රථ ගැන. තව භාණ්ඩ හා ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාර්ලිමේන්තුවේ ආහාර මිල ඉහළ දැමීමක් ගැන මෙසේ තීන්දුවක් නැහැ කියලා ගෘහපාලක සඳහා සභාව කියනවා. හැබැයි මේක කියලා නැහැ කොහොමකත් ඇති වෙන්නම තියෙනවා කියලා. නමුත් උද්ෘතය යොදන්නේ මව්බිම් පුවත්පත මැති සභේට නම් තෙල් කෑම ඇති වෙන්නම තියෙනවා කියලා.
නිමියඳු මිල 131කින් ගිහිල්ලා තිබෙන්නේ. අවුරුදු සමය එන්නේ, උත්සව සමය එන්නේ. පුරුද්දක් විදිහට සාමාන්‍යයෙන් අලුත් ඇඳුමක් අඳින එක ජනතාවගේ පුරුද්දක් වඩවලත් වෙලා තිනෝ. එක එක්තරා ආකාරයක සංස්කෘතිකාංගයක් බඩපත් වෙලා තිබෙනවා. මොකද නැකත් පත්‍රය හැදිලා තිබෙන්නේ අලුත් ඇඳුම් ඇඳගෙන, වර්ණ ඇඳගෙන මේවා නිමස් වලට යන්නේ. හැබැයි මේ පාර එක ලේසි නෑ. මේ අතර අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අඩි 40 කන්ටේනරයක් වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු ලෙස නැව් සමාගම් අය කළ රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදල මීට රුපියල් ලක්ෂ 10කට ආසන්න වෙලා තිබෙනවා. ඉතින් කියන්නේ 100%කට වඩා වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. ඉතින් 5-6 ගුණයක වැඩිවීමක් සිදු තිනවා සමහර බාණ්ඩවල. ඉතින් රුපියල් 6000 මුදල 25000ට ආසාදන වෙලා තිබෙනවා වර්ග අඩියකට අය කළ මුදල මේවා ගෙන්නකොට. ඉතින් මේ හැම එකක් එක්කම බැලුවම පවතින තත්ත්වයත් එක්ක දේශීය නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඔවුන් සඳහන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ හින්දා මිල වැඩිවීමක් කරන්න සිදු වෙන බවයි ඔවුන් කියන්නේ. 131ක වැඩි කිරීමක්, ඒ කියන්නේ රුපියල් 1000ට විතර ඔබ ෂර්ට් එකක් ගත්තා නම් ඒක දැන් 1300කට උඩින් යනවා. ඉතින් ඒ කියන්නේ මේ සාමාන්‍ය තත්ත්වේ. ඉතින් මීට වඩා වෙනස් තත්ත්වයක් නැති වෙන්න පුළුවන් මේ මිල නියම කිරීමේදී. මේ අතර තමයි shopping bag සහ lunch sheet ගණන් උස්සලා තිබෙනවා කියලා අරුණ පුවත්පත් අද පුවත්පතේ සඳහන් කරලා තිබෙන්නේ. පවතින අමුද්‍රව්‍ය හිඟිය හේතුවෙන් ඒවා නිෂ්පාදනය කිරීමට ගැටලුවක් වෙලා තියෙනවා. ආසන්න වශයෙන් 15,000කට පමණ රැකියා හිමිලා තිබෙනවා මේ කර්මාන්ත ශාලා තුළ. මාස 3කට සිට නිසිලස අමුද්‍රව්‍ය ගෙනීමට නොහැකි වී තිබෙන නිසා මේ කර්මාන්ත ශාලා 500ක් පමණ තම නිෂ්පාදන කටයුතු අත්හැර දමා තිබෙන බව සඳහන් කරලා තිබෙනවා. දැන් රත්තරන් එහෙම කොහොමද අඩුවට හම්බ වෙනවද? රත්තරන් නම් අඩුවට හම්බ වෙන්නේ නැහැ. මොකද පවුම දැන් කීයද? 135,000 කියලා විතර ගිය සතියේ වාර්තා කළා. තව 5,000කින් වැඩිලා තියෙනවා. 140,000 කියලා කියන්නේ කැරට් 22 රන් පවුමක මිල වැඩකුලියත් සමග රන් පවුමක ආභරණයක්. ඒ කියන්නේ රුපියල් 157,000ක් 159,000 60,000 විතර මුදලකට අලෙවි වෙනවා කියන එකයි දැන් සඳහන් කරලා තිබෙන්නේ. ඒ අතර ජනවාරියේ තේ සහ රබර් නිෂ්පාදන පහළ බැහැලා තිබෙනවා. 2021 ජනවාරි මාසයේ කිලෝ මිලියන 23ක් වෙච්ච තේ නිෂ්පාදනය මේ වසරේ ජනවාරි මාසයේ කිලෝ මිලියන 22.8 දක්වා සිට 1.6කින් පහළ බැහැලා තිබෙනවා කියන සඳහන් කරනවා. සමහර විට මීට වඩා මේ පහළ බැසීම තියෙන්න පුළුවන්. ඉතින් තේ පොහොර සම්බන්ධයෙන් ප්‍රශ්න ගත්තත් නැති වෙනවට කිව්වා. එහෙදී මේ තේ තිබිච්ච හින්දා සමහරුන්ට අපේ පොහොර තිබිච්ච හින්දා මේක කරගන්න පුළුවන් වුණා. සමහර ප්‍රදේශවල ඒවා කිසිම ආකාරයකින් කරගන්න බැරි වුණා. ඉතින් දැනුත් පොහොර මිල ඉහළයි. ඉතින් ඒ හින්දා උඩා තේ වතු හිමියෝ බොහෝ දෙනෙක් මේ කරගන්න බෑ. එක්කෝ දල් ලොරියෙන් නෑ, එක්කෝ ඩීසල් නෑ, එක්කෝ පෝර නෑ. මේ හැම එකක් එක්කම එයාට වෙනදට කාටක්ක බරක් උනේ නෑ. තමන්ගේ වත්තේ තේ ටිකක් හිටවගෙන පර්චස් 50-60 කෑල්ලක තමන්ගේ ජීවිතය ගත කරගත්තා. ඒ දළු ටික තමන්ම කඩාගෙන බොහෝ පිරිසක් දකුණු පළාතේ ජීවත් වුණේ එහෙම පහතරට කලාපේ. නමුත් ඒවට කිසි සාධාරණයක් උනේ නැති එක තමයි කියන්න තිබෙන්නේ. මේ අතර භූමිතෙල් පෝලිම් වැඩි වෙලා තිබෙන්නේ පෞද්ගලික බස් රථවලට භාවිතා කරන නිසාදයි සැකයි කියලා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්තුමිය කියලා තියෙනවා. මේක හැමදාම එල්ල වෙච්ච චෝදනාවක්. අදත් ඇය කියන්නේ ඒ සම්බන්ධයෙන් මෙතරම් ඩීසල් ඉල්ලුමක් ඇතිලා තිබෙන්නේ කොහොමද කියන එක. ඇමති වාසුදේව නානයක්කාර මහත්මයා නිල නිවසත් දෙයි වාහනයත් බාර දෙයි කියලා තමයි අද දවස් සඳහන් කරන්නේ. නමුත් ඊට වඩා ලස්සන සිරස්සලයක් අරුණ පුවත්පත ගෙනෝ. ඇමති වාසු සැප සම්පත් අත්හැරී කියලා. එහෙම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද සැපරිය දීලා සාමාන්‍ය රියට ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඇමතිවරුන්ට තියෙන වරප්‍රසාද වලින් පහළ බැහැලා තිබෙනවා කියන එක තමයි හරි උත්තරය කියලා, හරි උද්ෘතය කියලා අපිට කියන්න වෙනවා. ඒ අනුව ඊයේ තමන් සතුව තියෙන මේ ජල සම්පාදන අමාත්‍යවරයා විදිහට තමන් භුක්ති විඳින රාජකාරී වාහන නිල නිවාස සියල්ලම ඊයේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහත්මයාට අමාත්‍යංශ ලේකම්තුමාට බාර දීලා තමා කළ එම ක්‍රියාව නිවැරදි පවුලේ සහෝදරයෙකුෙන් ලබාගත් පෞද්ගලික කුඩා රත්යක් ඉදිරියට භාවිතා කරනවා කියලා අමාත්‍යවරයා ඊයේ දවසේ මේ විදිහට පිටව ගියා කියලා කියන්නේ. වාසු නිල වාහන සහ නිල නිවාස බාර දෙයි කිව්වට වඩා සැප සම්පත් අත්හැරී කියලා කිව්වන එක ලස්සනයි. අපි ඉන්පස්සේ අද දවසේ උපුටා දක්වන්නේ දිවයින සිරස්තලය. බැසිල් එළවන තෙක්ම සටන නවත්තන්නේ නැහැ. රුපියල් 7කින් තෙල් මිල වැඩි කරන්න කිව්වම එදා මට අස් වෙන්න කිව්වා. එහෙම කිව්ව කෙනා දැන් කාටද අස් වෙන්න කියන්නේ කියලා සාගර කාර්යවසම් මහත්මයාගෙන් මේ අහන්නේ අද උපුටා දැක්වීම දිවයින පුවත්පතේ සිරස්තලය. මේ අතර එතුමා කියපු ප්‍රකාශයේ වැදගත් උද්ෘතයක් විදිහට මෙහෙම සලකනවා. මොකද අපි දන්නේ කියන්නේ අපි සාමාන්‍යයෙන් එහෙම ජීවතුන් අතර ඉන්න කෙනෙකුට මිය යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. ඒ වගේම තමයි ජීවතුන් අතර ඉන්න කෙනෙක්ව අපි මැරුණා කියලා එහෙම කියන්නේත් නැහැ. ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. නමුත් මං හිතන්නේ ගම්මන්පිල මහත්මයා මේක දැනන් ඉඳලා නැහැ. හැබැයි මේක භාෂාව පාවිච්චි කිරීමේ සුවිශේෂීත්වය
තෙල් මිල ඉහළ ගිය හැටියට සාගර ජීවතුන් අතර නම් දැන් මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් එතුම නැද්ද ඒ කියන්නේ කියලා ඔබට හිතෙනවා ඇති මේ සිරස්සලය පරණ තොරතුරු ඔබ ළඟ නැතිව බැලුවොතින්. මම හිතන්නේ තොරතුරු බොහෝ දෙනෙක් දන්න හින්දා උලක් වෙන්නේ නැහැ. දන්නවා සාගර කාර්යවසම් මහත්මයා ඒ දවස්වල මොනවද කිව්වේ කියලා. අද දවසේ ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩි කිරීමට පසුගිය සිකුරාදා සිදු වුණ රුපියල් 7කින් මිල වැඩි කරපු අවස්ථාවේ පොදු ජන පෙරමුණේ මහලේක සාගර කාර්යවසම් මට දැනුම් දුන් නිල්ලාස් වෙන්න. එතුම අද ජීවතුන් අතර සිටියා නම් රුපියල් 55කින් ඩීසල් මිල වැඩි කරන විට මොන ජංජාලයක් අල්ලයිද කියලා කාටවත් කියන්න බෑ. ඉන්ධන මිල වැඩි කිරීමට බලපෑපු එකම හේතුව ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩිවීම පමණක් නොවේ. තව හේතු රැසක් තියෙනවා. එයින් එක හේතුවක් තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම. රුපියල් අව ප්‍රමාණය උයනේ හරියට විදේශ විනිමය සම්පත් කළමනාකරණය නොකිරීම ඇතුළු කාරණා රැසක් ඔස්සේ කියලා අද දවසේ සිරස්සලයක් විදිහට වාර්තා කළ තිබෙනවා. තෙතුමාය ප්‍රෞතිසාකච්ඡාවද කියපු වැදගත් දේවල් ටිකක් තියෙනවා. එතමයි අපි මුලින් කරන්න කියපු දේවල් කරේනේ. අපි කිව්වා භාණ්ඩවලට සීමා පනවන්න වතුරත් ගේන්න එපා කියලා මුල් කාලේ. ඒක කරේ නැහැ. අපි කිව්වා IMF එකට යන්න කියලා වෙරලා මුල් අදියරේ මීට අවුරුදු කීපයකට අවුරුද්දකට ඉස්සෙල්ලා. නමුත් එහෙම ගියේ නැහැ. අපි කිව්වා මේක කළමනාකරණය කරන්න පුළුවන් විදිහ ගැන මේ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරන්න ඒ අවස්ථාවේදී. නමුත් ඒවා කරේ නැහැ. මේ අනදි වශයෙන් ඔවුන් කියපු නැති ඒවා ගියපු ගොඩක් කරන්න නැතුව දැන් කරමින් ඉන්නවා කියලා තමයි ඔවුන්ගේ චෝදනාව එලවලා කරනවා කියලායි කියන්නේ ඔවුන් කියපු දේවල්ම. අතර ඊයේ දවසේ විදුර වික්‍රමනායක මහත්මයා තවත් ප්‍රශ්න කිරීම් වලට මැදිහත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ අනුව තමයි විදුර says speaking truth about crisis could land him in hot water වාර්තා කරන්නේ. මේ අවස්ථාවේ එතුමා කරපු ප්‍රකාශයන් එහෙම නැත්නම් එතුමගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නේ ආණ්ඩුවෙන් යනවද? ආණ්ඩුවේ යන්නේ නැහැ කියන එතුමට කතා කරන්න බෑ. එතුමා කැබිනට් ඇමති නැති හින්දා එතුමා කැබිනට් එකට කියන්නත් බෑ. දන්නෙත් නැහැ, වෙන දේවල් දන්නෙත් නැහැ කියන දේ එතුමා කියන්නේ. ඉතින් ඒ හින්දා එතුමා ප්‍රශ්න කතා නොකර යනවා කියන එක තමයි මෙහිදී කියන්න දෙන්නේ. මේ අතර බේකරි හිමිය කියන්නේ දැන් ලංකාවේ අපි හැමදාම කියනවා වගේ සංගමයක් දෙකක් මාධ්‍ය හමුවක් තියලා බඩු මිල වැඩි වෙච්ච ගමන් කියනවා දැන් ලංකාවේ ප්ලේන්ටිය විකුණන්නේ මෙච්චරයි, දැන් ලංකාවේ පාම් විකුණන්නේ මෙච්චරයි, දැන් ලංකාවේ කොත්තුව මෙච්චරයි. ඉස්සර එහෙම කිව්වේ නැහැ කවුරු. එතකොට තමන්ගේ වියදම, තමන්ට දරන්න වෙන වෙහෙස, තමන්ද කඩේ කරන්නේ, සේවකේ දාන්ද කරන්නේ, ලොකුවට කරනවද, පොඩියට කරනවද, පාම් පුච්චන පිටි, ඒකට දාන මාගරින් වර්ගේ, දර පෝරණුවේද, එහෙම නැත්නම් ගෑස් පෝරණුවේද පුච්චන්නේ. මේ හැම දෙයක් එක්කම තීරණය වෙනවා ඒ කෙනාගේ පාම් ගෙඩියක් විකුණන්න පුළුවන් මිල. නමුත් දැන් ප්‍රකාශයක් කරාම එහෙම ඒක මාධ්‍යෙන් ගියාම ලංකාව පුරාම හැමතැනම පුංචි ගම්මානවල ඉඳලා පාංගෙඩිය මිල ඉහළ යනවා. ඉතින් අනුමත පාංගෙඩිය විකුණමින් හිටපු කෙනෙකුට කතා කරලා 110ට විකුණන්න බලකලා කියලා බේකරි හිමියෙක් චෝදනා කරන්න එක හේතුව මේක. පාන් 30කින් වැඩි කරන්න අපි බලකලේ නැහැ කියලා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරනවා. ඒදෙන් දිවගිනි ප්‍රදේශ කිහිපයකම බේකරි හිමියන් කියන්නේ පාන් පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ ගියත් සාමාන්‍ය ලාභයත් ලබාගෙන පාන් ගෙඩියක් රුපියල් 90ක් වැනි මිලකට අලවි කරන්න පුළුවන් කියලා. ඉතින් කෙසේ වෙතත් අදහස් දක්වන රත්මලාන හතර ගේට්ටුව හන්දියේ පාන් අලවි කරන අශෝක දේශප්‍රිය මහත්මයා කියන්නේ තමාට රුපියල් 80ට ලැබෙන පාන් ගෙඩිය තමා 90කට අලවි කරනවා. සියලු කෙටි කෑම වර්ග තමන් 60කට අඩුවෙන් අලවි කරනවා. තමා රුපියල් 90ට අලවි කරන පාන් ගෙඩියක්ම අවට වෙළඳසැල්ල 110ට අලවි කරනවා. ඉතින් තමාගෙනුත් මේ මුදලට අලවි කරන්න කියලා බොහෝ පිරිසක් ඉල්ලනවා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. සමහරට අඩුවට පාන් දෙන කෙනාගේ විකුණන පාන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මේ පාන් ගැන කතාව කියලා කිව්වේ මම මේ ප්‍රකාශය මං හිතන්නේ මාස කීපයකට ඉස්සෙල්ලත් කරපු ප්‍රකාශයක් වෙනවා. ඉතින් එහෙම මිල වැඩි කරාම එක එක්කෙනාට එක එක ගණන් වලින් විකුණන්න පුළුවන් කියලා. අපි ඉන්පසු යන්නේ අද දවසේ සාමාන්‍ය ජනතාව ත්‍රිරෝදරත කර්මාන්ත කරුවා සම්බන්ධයෙන් වන තවත් ප්‍රකාශ කීපයකට. කෝටි ගණන් බෝනස් දෙන්න සංස්ථාවට සල්ලි තියෙනවා නම් ඇයි අපිට ඉන්ධන සහනයක් දෙන්න බැරි? සමස්ත ලංකා ත්‍රිරෝද හිමිකරු රියදුරු සංගම් ලේකම්වරයා කපිල ගලපිටගේ ප්‍රශ්න කරන්නේ ඇත්තටම ත්‍රිරෝදරත කර්මාන්ත කරුවන්ට සහනයක් දෙන්න පුළුවන්, කූපන් එකක් දෙන්න පුළුවන්, මොනවා හරි දෙන්න පුළුවන්. හැබැයි පාඩු ලබන තෙල් සංස්ථාවේ සේවකයන්ට කෝටි ගණන් බෝනස් ගෙවන හරිද කියලා තමයි ඔවුන් විමසන්නේ. ඉන්පසු අපි උපුටා දක්වන්නේ අද දවසේ ජාතික පුවත්පත්වල ඇතුළු පිටු වාර්තා කිහිපයක්. ඒක තමයි යුද්ධය සම්බන්ධයෙන් තත්ත්වය, රුසියානු යුද්ධය, ඒ සහ ඇතිවෙච්ච තත්ත්වයන්, ඒ සහ විරෝධතාවයන්. මේ ඔක්කොමත් එක්ක රුසියානු යුද්ධය ගැන පුටින් සෙලන්ස්කි සාකච්ඡාවකට ලකුණු පෙන්නුම් කළ තියෙනවා. රුසියානු පැත්තෙන් යම්කිසි
වැඩි ඉඩක් ඒ වෙනුවෙන් නැමියාවක් තියෙනවා කියලා පහුගිය දවස්වල සඳහන් කර සිටියා. ඒ වගේම රුසියාවට යුක්‍රේනයට තේ යැවීම සම්පූර්ණයෙන්ම නැවතිලා තිබෙනවා කියන එක අද දවසේ සඳහන් කළා තිබෙනවා අරුණපත්පතේ සිරස්තලයක. විශේෂයෙන්ම පවතින යුදමය වාතාවරණය හමුවීම රටවලට තේ යාපනයනය කිරීමේදී මුදල් ලබා ගැනීම පිළිබඳ ගැටලු මතුවීම නිසා සමාගම් තීරණය කළා තිබෙනවා මේ විදිහට තේ යැවීම නවත්තන්න. ඉතින් මේකත් එක්ක වෙන තේ යැවෙන්නේ නැති උනම් පහතරට තේ යැවෙන ප්‍රමාණය වැඩිපුර අසන්න තිබුණායි කියන එකත් එක්ක මම හිතන්නේ වෙළඳපොලේ මිල නියම වෙන්න ගන්නවා. තලු මිල පහතයිද කියන්න දන්නේ. මේ අතරේ අද දවසේ ඇතුල් පිටු වාර්තාවලට ගියෝ තින් අද පුවත්පතේ ඔස්ට්‍රේලියාවේ ඉන්දර මිල පහළ දැමීමට බදු කපා දමන්න කියලා ඉල්ලීමක් කළ දෙනවා. ලංකාවේ වගේම තමයි බදු කපල් දාන්න කියලා ඉල්ලන්නේ. ඉතින් ඒ වුණාට ආණ්ඩුවෙන් බදු කපන්නේ නැහැ. මේක විශේෂයෙන්ම දැනටමත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක ප්‍රධානීන් පෙට්‍රල් සහ ඩීසල් සඳහාබන ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 26.8ක් පමණ වෙන බද්ද ඉවත් කිරීම සුදුසුයි කියලා යෝජනා කරලා තිබෙනවා. නමුත් ඒවට ආණ්ඩුව කන් දෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. මම හිතන්නේ උදේගම බිල අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් කිව්වේ ආණ්ඩුව සතුව තියෙන බද්ද කපල ඉවරලා ජනතාවට සහන දෙන්න කියලා මෙච්චර වැඩි කරන්නේ නැතුව. ඉතින් ඔස්ට්‍රේලියාවෙත් ඒකම වෙලා තිබෙනවා. ඉන්ධන මිල පහළ දැමීමට ප්‍රංශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක පැකේජයක්. එහෙම නැත්නම් ඉතින් ආණ්ඩුව මේක දරා ගන්න ඕන. ඉන්ධන මිල ඉහළ යාම ඒක තියාගෙන අල්ලගෙන පුළුවන් විදිහට දෙන්න ඕනේ. ඉතින් ප්‍රංශයට මේක කරන්න පුළුවන් නම් ලංකාවට කරන්න පුළුවන්ද කියලා යහන්නේ. ඉතින් පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් 15%කින් බිලියන 2.2ක විතර පැකේජයක් ආණ්ඩුවෙන් දුන්නොත් 15%කින් පහළ දමන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඔවුරුන් යුරෝ 90-60ක වටිනාකමින් යුත් ඉන්ධන ලබා ගැනීමේදී පාරිභෝගිකයන්ට ආසන්න වශයෙන් යුරෝ 9ක ඉතිරියක් කරලා දෙන්න පුළුවන් කියන එක තමයි මෙහි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඔය සහන මුකුත් අපිට ලැබෙන්නේ අපේ ආර්ථිකය අපේ භාණ්ඩාගාර එච්චරටම පිරීලා තියෙන්නේ. අපි කතා කරමු තවදුරටත්. තබෝ දේවල් තියෙනවා කියන්න මේ විරාමෙන් අනතුරුව. Derana Aruna, Sri Lanka's breakfast show. ඔබයාලි දෙරණ අරුණ සමග එකතු වෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් ගොඩක් දේවල් දන්නේ නැහැ ඇත්ත. අපිත් දන්නේ නැහැ. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. නමුත් තමන්ගේට වැදගත් වෙන විෂයපතේට අදාළ වෙන ජනතාව ගැන හිතන ජනතාවට අදාළ වෙන දේවල් ගොඩක් දැනගන්න ඕන. දේශපාලඥ ජනතාවට එක්ක ඉන්න හින්දා මේවා අනිවාර්යෙන් දැනගන්න ඕන. නමුත් දන්නේ නැති දේවල් බොහෝ තිබ්බා කියලා ඊයේ 360 පෙනුණා. දැන් ඩීසල් කීයද? අදද? අද වෙනකොට ඩීසල් මිල හැමතෙතුමා දන්නේ නැහැ ඩීසල් මිල. පෙට්‍රල් මිල කීයද? පෙට්‍රල් නම් 200 ගණන් වෙනවා. ගෑස් මිල කීයද? ගෑස් වැඩි වුණේ නැහනේ. දැන් තියෙන 2000. ඔව් දැන් කීයද තියෙන්නේ? දැන් 2350 තමයි. හැමතෙතුමා මේ ප්‍රශ්න තුනටම උත්තර වැරදි. ඒ කියන්නේ අපේ රටේ ඇමතිවරු අපේ රටේ පාලකයෝ මේ ජනතාව විඳින දුක දන්නේ නැහැ. භාණ්ඩවල මිලවත් දන්නේ නැහැ. ඇයි ඒ? නෑ මිල කියන්නේ ඉතින් දැන් ඔය දැන් අද වෙනකොට විටින් විට මිල වැඩි වෙනවනේ. ඩොලර් එකත් අනුව මිල වැඩි වෙනවා. මේ ජනතාවක් ගොවි ජනතාවක් ඉන්න ප්‍රදේශයක් නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙක් දන්නේ නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මැති ඇමතිවරු ජනාධිපතිතුමා අගමැතිතුමා කිසි දෙයක් දන්නේ නැතුව ඇති. එහෙම කියන්නේ එපායිද? එකපාරම මේ ඔබතුමා ඒක විදිහට මිල නියම කියපුවාම බෑත කාලේ අපි 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 බාර දුන්න ආණ්ඩුවනේ අපි ගත්තේ. ඒ කඩා වැටිච්ච ආර්ථික කඩා වැටිච්ච සම්පූර්ණම විදේශ සංජිතය විනාශ වෙච්ච ආණ්ඩුවක් අපි ගත්තේ. අරන් දැනදැන ඇයි ඔබතුමාලා ගත්තේ? නෑ ගත්තා කියන්නේ අපි ගත්තා අපි කොරෝනාව සංගතයේ කියලා දැනන්නේ. ඒකම කොරෝනාව සංගතය ආවා. හුඟක් දෙනකොට ඒක අමතක වෙලා. තව අවුරුදු අපිට තියෙනවනේ 2003ක් තියෙනවා අපිට. ආණ්ඩුව අවුරුදු 3ක් තියෙනවා. ඒ තුනේ අසාර්ථක නම් අපි ෆේල් නම් එනම ඇතුළතදී අපි ජනතාව ගහලා එළවෙයි අපි. IMF යන ආණ්ඩුව. ඒක නිල ප්‍රකාශය. යන්න ඕන කියලා අපි මමත් කිව්වා. නෑ යන්න ඕනේද යනවද? ඔව් යන්නේ. අපි කියනවා දැන් අද කැබිනට් මණ්ඩලයේ කිව්වා IMF යන්න ඕන කියලා. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ ඉඳන් ආවි 300. ඔව් දැන් ආවේ. ඔව් කැබිනට් මණ්ඩලයේ තීරණේ මොකද්ද? කැබිනට් මණ්ඩලයේ තීන්දුව මේ ඇහුවා මුදල් ඇමතිතුමා IMF යන්න වෙයි මොකද කියන්නේ කියලා. අපි ඔක්කොම කිව්වා යන් කියලා. දැන් ඔබතුමා දන්නවනේ ජනතාව ඉන්නවා ගිහිල්ලා කිරිපිටි පෝලිමේ, ඊට පස්සේ ඉන්නවා ගෑස් පෝලිමේ, ඊට පස්සේ ඉන්නවා ඩීසල් පෝලිමේ, ඊට පස්සේ ඖෂධ පෝලිමේ ඉන්නවා, තවත් මොකක් හරි පෝලිමේක ඉන්නවා. ඔක්කොම පෝලිම් ටික ඉවර වෙලා ගෙදර යනකොට ගෙදර ලයිට් නැහැ. පව් නැද්ද? නේද අපි කරපු පවක් ඇයි? කාගේ කර්මයක්ද මේ ජනතාව විඳින්නේ? ජනතාව මොකද්ද කරපු වැරද්ද? ඡන්ද දීපු එකද වැරද්ද? දැන් ගෝඨාභය රාජපක්ෂ ජනතාව පිනක් නම් කරාගත්තා. මොකද වැක්සින් තුන ගහලා මැරෙන්ඩ් ගේම් නුසු මේ රටේ බේරුවා. ඒක නම් කරා. ඒක පිනක් නෙවෙයිද? ජීවිත දානේ කියන්නේ ඒක ලොකුම දෙයි. ඊට වඩා දානයක් නැහැ දෙන්න. ලොකුම දානේ. ඉතින් ඒක දුන්නා රටේ මිනිස්සුන්ට. ඒක නැහැ කියන්න එපා.
සමහර විට කියන්න පුළුවන් පොඩ්ඩ පොඩ්ඩ මරන්න එපා රුචිරාණිනි එක පාර මරා දමන්න කියලා. දැන්වෙලා තින් ජනතාව දවස ගානේ ටික ටික මැරෙනවා වගේ දෙයක්. කොහොමාරි දැන් මේ දේශපාලඥන්ගේ ඇසට පුරුදු කරේ නැත්තම් මේ ගණන් ටික ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. මොකද ඒකලන් දැනෙන්නේ නැහැ මේ කොච්චරක් මිලද්ද තිබ්බ එකටට කොච්චර ගෙවන්න වෙලාද කියලා. ආපහු පාරක් මේ තෙල් මිල ඇසට හුරු කරවීම සඳහා ඉදිරිපත් කරනවා. ගොඩක් මැති අමතරු දන්නේ නැති හින්දා දැන් මේ තෙල් මිල ගණන් ආපහු පාරක් ඉදිරිපත් කරන්නේ. එතකොට LIOC එකේ ගාන කීයද, සිපෙට්කෝ එකේ ගාන කීයද කියලා මේකේ තියෙනවා. මං හිතන්නේ කියව ගන්න එකත් වැදගත්. එතකොට ඕන කෙනෙකුට මේ ගාන පුරුදු වෙනවා. මොකද ඔක්ටේන් 92 ගත්තොත් දැන් IOC එකට ගියත් 254යි, සිපෙට්කෝ 254යි, 95 නම් දෙකේම 283යි, ඔටෝ ඩීසල් නම් IOC 214යි, සිපෙට්කෝ එකට ගියොතින් 176ට ගන්න පුළුවන් ඩීසල් එක අඩුවෙන්. එතකොට සුපර් ඩීසල් නම් LIOC එකට ගියොත් 252යි, සිපෙට්කෝ එකේ 254යි. ඉතින් ඔබ ඇසට හුරු කරගන්න, ඉදිරියේදී තවත් දේශපාලන වැඩසටහනදී ඔයගේ ප්‍රශ්න ගත කිරීම වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි තව දේවල් තියෙනවා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අවස දැන් IMF යනවාද කියලා හුවම බොහෝ දෙනෙක් කියන්නේ යම් කතරගම යනවා වගේ. ඔව් අපි IMF යන්නේ ඉන්නේ කියලා වල්ලා යම් කිව්වා කියලා මං කිව්වා කතරගම යනවා වගේ කිව්වා කියලා. අපි යනවා ඉන්පසු මේ බස් කාසු සම්බන්ධයෙන්. ඒ වගේම ඊයේ කැබිනට් එකේ ඇත්තට මොනවද වෙන්නේ, මොනවද තීන්දුව తీරන ගන්නේ, කතා කරන්නේ මොනවද කියලා අහන්න වෙන්නේ කැබිනට් මාධ්‍ය හමුවට ඉස්සෙල්ලා රාත්‍රියට එළියට එන ඇමතිවරයෙක් කරන ප්‍රකාශයක් එක්ක. අපි යමු ගාමිණී ලොකුගේ අමාත්‍යරයාගේ ප්‍රකාශ කරමු. රුපියල් දෙකකින් දෙකේ වැඩි කරන තීන්දුව කරා. අවම ගාස්තු කීයක් කියලා කිව්වද? අවම ගාස්තු රුපියල් 20ක් කරනවා මම හිතේ. අද මැද රාත්‍රියේද? තාම නැහැ, කෙහෙටයි දැන් මුත් කරන්නේ. ඒ කියන්නේ එම්තු මේ කොහොමද తీරණය කරන්නේ? ඒ බස් සංගම් එක්ක කතා යෝජනාවක් ගැන ඒක ඇමතුමාට බාර දුන්න බස් සංගම් කතා කරලා ඒක ඉදල් කරගන්න කියලා. ඔය නැත්තම් බස් දුවන්න බෑනේ ඒගොල්ලන්ට. මේ මිලට තෙල් අරගෙන බස් දුවන්න බෑ. මහජනට පොදු ප්‍රවාහන සේවයක් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒක කටයුත්ත කරන්න ඕනේ. හරි, සංගම් කියන එකේ සාධාරණ ඉල්ලීම් ඇහුම්කන් දෙන එක අපේ යුතුකමක්නේ. ඒක බල්ලකට ගැළපෙන කටයුත්තක් කරන්න ඕනේ. ඒක අපි කරනවා. දන්ට තෙල් අන්ලෝඩ් කරනවා. හෙට වෙනකොට තවත් තෙල් නමක් එනවා. ඩීසල් වලට පොලිම ඇති වෙන්නේ අපි ගාව තමයි අඩු ගන්නට ඩීසල් තියෙන්නේ. නුත් ඉස්සර වගේ දීර්ඝ පොලිම නැහැ. කෙටි පොලිමක් තියෙනවා තෙල් ගන්න ගියාම. වාජනතාව යෝජනා කරනවා මේ කියන්නේ ගාස්තු වැඩි වෙලා දැන් මේ පොලිම තාම නතර වෙලා නැහැ කියලා. හෙටානි දවෙනකොට ඒක නවතී. ගෑස් වල ගැන සම්බන්ධ මොනවද කතා කරන්නේ? ගෑස් ගැන අපි අද සාකච්ඡා වුණේ නැහැ. මහජනයට අපි ඉදිරියේ සහන දෙන්න බලාපොරොත්තු වෙනවා. ගෑස් අවුලක් නැහැ ලංකාවේ. ගෑස් ගැන සාකච්ඡා කළවත් නැහැ ඊයේ කැබිනට් එකේ. ත්‍රිකුණමලේ වරායාවට ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව දත කනවා කියලයි අරුණ පුවත්පත කියන්නේ. ඉන්දියානු ජනමාධ්‍ය කරන වාර්තාවක් උපුටා දක්වමින් වාර්තා කරනවා. ඉතින් මේක දේශපාලනික අවුලක් තියෙන්නේ මෙතන, ආර්ථික අවුලකට එහා ගිය කියලා පහුගිය කාලේ කියවුණා. ඉතින් ඒකත් එක්ක චීනයේ වර්ධනය වන බලපෑම් මැද දකුණු ඉන්දියන් සාගර කලාපයට අදාළ මේ ගිවිසුම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමු වෙනවා කියලා ද ඉකනොමික් ටයිම්ස් එක කියලා තියෙනවා. මේ ගිවිසුම් වලට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඩ්‍රෝනිය නිරීක්ෂණ ගුවන් යානා සැපයීම, එතකොට ඩ්‍රෝනිය සැපයවට අමතරව ලංකා නාවික හමුදාවට ත්‍රිකුණමලේ නැව් අලුත් වැඩියා කිරීමේ තටාකයක් සැපයීම, ඉන්දියාවේ ගුරුග්‍රාමවල ස්ථාපිත කළ තියෙන ඉන්දිය නාවික හමුදාවේ තොරතුරු ඒකාබද්ධ මධ්‍යස්ථානය වෙනුවෙන් නාවික සම්බන්ධතා නිලධාරියෙක් පත් කිරීම, වගේම ඉන්දියාව ත්‍රිකුණමලේ සම්පූර්ණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම, මෙන්න මේ වගේ දේවල් මෙතන තියෙනවා කියන එකයි තියෙන්නේ. ඒත් ඇත්තටම ඉන්දියාවට තියෙන ප්‍රශ්නේ තමන්ගේ ඉහළ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නේ. ඒකත් එක්ක දකුණු මුහුදු තීරයට තව පිරිසක් එවන්න නොතින් ඔවුන්ට ගැටලුවක් වෙනවා. ඉතින් ඔවුන් බලන්නේ මේ අවස්ථාවේදී ආරක්ෂාව සම්බන්ධයෙන් තත්ත්වය. මේ අතර ගිනිගත් නැවේ වන්දියෙන් රුපියල් කෝටි 340ක් තාම ලැබිලා නැහැ කියන්නේ මේ පුවත්පතේම සිරස්සලය. MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ලැබිය යුතු ඒ සමාගමෙන් අයකර ගැනීමට තක්සේරු කළ රුපියල් කෝටි 340 මෙතෙක් ලැබී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ සභාවේදී නැත්නම් කෝප් එකේදී අනාවරණය වුණා. 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී වෙච්ච අනතුරෙන් පසු මේ
දක්වා රුපියල් 1 කෝටි 20 ලක්ෂයක් අය කරගෙන තිබෙනවා. නැවේ ගින්න නිවීමට තෙල් විසිරීම වළක්වලන්න ලැබී ඇති මුදල රුපියල් 5 කෝටි 13 ලක්ෂයක් බව මේදී අනාවරණය වුණා. කෙසේ වෙතත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ මේ දීවරයන්ට ඒකෙන් පීඩාවට පත් වූවන්ට අතුරු වන්දියක් ලැබන සතියේ ගෙවීමට බලාපොරොත්තු වන බව දීවර රාජ්‍ය මාත කාංචන විජේසේකර මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 7850ක මුදලක් දීවරයන් 15032ක් අතරේ බෙදා දීමට බලාපොරොත්තු වන බව මෙහිදී සඳහන් කරලා තිබෙනවා. ඉන් අනතුරු අපි ඔපුටා දක්වන්නේ සෞදි අරාබියාවේ විදේශ ඇමතිතුමා හමුවීමෙන් පසු ජනාධිපති අගමැති විසිර ගිය බව නමු ආපසු ගිය බව අද දවසේ කියන ඩෙල් නිවුස් පත්වතේ මේ සාකච්ඡාවේ චාරූපයක් එක්ක යනුව සෞදි ෆොරින් මිනිස්ටර් ලීව්ස් ආෆ්ටර් මීටින් ප්‍රෙසිඩන්ට් වාර්තා කරන්නේ අද දවසේ මේ ද මෝනින් පත්වතේ සිරස්තලය. අපි මේ ප්‍රශ්න ගැන කතා කරපු වෙලාවේ තියෙන ආර්ථික ගැටලු ගැන කතා කරපු වෙලාවේ එතකොට සංගම් වශයෙන් මේකට මුහුණ දෙන විදිහ මොකද්ද? එතකොට බේකරි හිමියෝ විදිහට මේකට මුහුණ දුන්නේ කොහොමද? අපි ඇහුවා ඊයේ. ඊයේ කිව්වේ 19යි කියලානේ අවම ගාස්තුව. එතකොට 19 වලට 20ක් වේවි. 20ක් වේවි. මොකද රුපියල කොහොමද දෙන්නේ? රුපියල කොහොමද දෙන්නේ නැන්නේ? දැන් 17ක් ඔබතුමාම කියනවනේ. රුපියල කොහොමද? රුපියල කොහොමද දෙන්නේ? 14 දෙන්නේ නැද්ද? දැන් මම හොයලා බැලුවා. දැන් මම අපේ කොන්දොස්තර මහත්තයත් එක්ක කතා කරා. ඒක මේ පෙරේද මම කොහොම මෙච්චර ගාණකින් තමයි වැඩි වෙන්නේ. වැඩි වුණාම මේ අපි අවම ගාස 20 වගේ මේ කියලා. මේ මිනිස් ඇස් දෙක උඩ ඇරියා. මම නම් මම බැලුවා මොකද කියලා. මම නම් දැන්ට ඔය මාතේ 20 ගන්නවනේ 17ට. 17ට 20 ගන්නවා චතුර. 20 ගත්තට ඔබට හම් වෙනවද? මට හම් වෙන්නේ නැහැ. අනිත් එකයි. ඒක කොන්දොස්තර මහත්තයා ගන්නවා. ඒක කොන්දොස්තර මහත්තයා ගන්නවා. ඉතින් ඕකට ඒ කොන්දොස්තර මහත්තයා එක ගත්තට රටේ ජනතාවට පළි නැහැනේ. අපේ වගකීමනේ. අපි අර කාඩ් එක ගේන්න කිව්ව එකනේ. මේ අපේ වගකීම අපේ සල්ලි ටික එක්ක හොර ගන්න එක. තව කෙනෙක් මාටිය ගන්න එක හොරි හොරකම් කරන එක හරි. ඒකට මේ රටේ ජනතාව පළි නැහැනේ. මේ බේකර් නිෂ්පාදන ගත්තොත් මං ඉදන් වතුරයි ලුණු විතරයි ලංකාවෙන් ගන්න අනිත් සියල්ලම ගේන්නේ පිට රටින්. දැන් ලංකාවම ගත්තොත් ලංකාවේ මම දැක්කුවා 10%ක් නැහැ දරපෝරන. සියල්ලම ප්‍රධානම බලවේගේ ඩීසල් භූමිතෙල් ගෑස්. මේ තුනම ගලන් ගිහිල්ලාද? ගෑස් රුපියල් 5000ට ගනිපු අර ලොකු කිලෝ 35 හමාර ගෑස් ඉන්නේ දැන් 10500යි. ඒ කියන්නේ 100%ක් ඒක නැගලනේ. දැන් ඩීසලුත් 100%ක් වැඩි වුණානේ අද වෙනකොට. එතකොට ඒ ප්‍රධාන ටිකත් එකතු වෙනකොට ඇත්තටම 30ක්ම දියලා තියෙනවා අපිට. බේකරීමියන්ගේ මම ඉල්ලීමක් කරා අනිවාර්යෙන් ඔබතුමාලගේ වියදමට සරිලන මුදලකින් වැඩි කරන්න. ඕනනම් වැඩි නොකරන්නත් පුළුවන් වැඩි කරන්නත් පුළුවන්. ඕනනම් 30ට වැඩි කරන්න වඩා වැඩි කරන්නත් පුළුවන්. ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල වැඩි කළද පාන් ගෙඩියේ නියමිත බර නොමැත. මේ ප්‍රදේශයේ තත්ත්වය නම් මේගොල්ලෝ ගොඩ දෙනේ කෑම වර්ග කුඩා කර ඇත කියලා ප්‍රමාණය. ඒක ඇත්තද? එහෙම කළා විකුණනවද? එහෙම ඒක ඇත්ත. ඒක පිළිගන්නේ. දැන් මේ ලංකාවේම බේකරි ශාස්ත්‍රයේ තියෙන එකම එක නීතිය බරපාලනේ විතරයි තියෙන්නේ. පාන් ගෙඩියක් නම් ගෑම් 450ක් විය යුතුයි කියලා නීතියක් තියෙන ඔච්චරයි පාරිභෝගික අධිකාරියෙන් බලන්න තියෙන්නේ. මිල කීයට වික්කත් කරන්න දෙයක් නැහැ. පාන් ගෙඩිය 500ට වික්කත් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. කන මීහට තමයි ඒකේ පාඩුව තියෙන්නේ. හැබැයි බර තියෙන ඕන 450ක්. හැබැයි ඒකත් තියෙන නිකන් අර අමුතුම නීතියක්. අර නිකන් උරේකට දාපු නිකන් පාන් ගෙඩිය විතරයි ඒ නීතිය බලපාන්නේ. අපිට බෑග් පිටින් දාලා තියෙනවා වෙන වෙනම පාන්. එතකොට නීතිය ගන්න බෑ. ඒක නීතිය ගන්න නැහැ. නිකන් පාන් ගොඩ ගහලා තිබ්බොත් විතරයි මේක කරන්න පුළුවන්. දවසේ පාන් නෝමල් පාන් ගෙඩිය අර එළියේ තියෙන පාන් ගෙඩියට විතරයි ওই නීතිය බලපාන්නේ. ඉතින් මේ රටේ අමුතුම නීති තියෙන්නේ. හැමෝම කියන්නේ අපි අත්තරම පාරට බහින්න ඕන කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන්ටත් අපි ගෙවන ගානට වැඩිපුර ගානක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. මෙහෙම 100ට ගණන් වලින් වැඩි කරොත් එහෙම මේ අපේ රැකියාවත් ලොකු මේ පහරක් වදින ප්‍රශ්නයක් වෙනවා වගේ එකක් අත්දැකීමක් තියෙනවද? ඇත්තට මගේම ගිය අක්කයි මල්ලි පොඩි කාලේ ඉඳලා වහනේ ගියා. ඒ මිසල් වැඩි වෙනකොට මේ තාත්තා මට කතා කරලා කිව්වා මගේ දුවව ගෙන යන්න මම පුතාව පාසල් බස් එකට දානවා. මොකද මට කරගන්න අමාරු පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඇත්තට ඉතින් අසරණයි ඉතින්. ඒක තමයි තත්වේ. ඉතින් අක්කයි මල්ලි වාහනය යනකොට ඉතින් අක්කා වාහනය යනවා ගෑනු දරුවා හින්දාත් එකක් වැඩිපුර පරිස්සමක් කරන්න ඕන කියලා ඉතලා. හැබැයි ඉතින් වැරදි වෙන්න පුළුවන්. ඉතින් පිරිමි දරුවා ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් පුරුදු වෙනවනේ බස් එකේ යන්න කෝච්චියේ යන්න. ඉතින් ඒක හින්දා ඉතින් දෙමව්පියන් කරන්න දෙයක් නැහැ එහෙම කෙනවා කියලා. ඉතින් මෙවැනි කතා තව නොඇසෙන කතා කොච්චරක් ඇද්ද? දෙමව්පියන් දරා ගන්න පුළුවන්ද මේ වෙලාවේ ටියුෂන් ගාස්සු, ඔන්ලයින් ගෙවන්න තියෙන ගාස්සුව, දරුවන්ගේ පාසල් ගාස්සු, වතුර බිලක් දැම් දරුවන්ගෙන් අය කරගන්න ගියාම, එතකොට රජයේ සේවකයෙක්ගේ සිට ආපස්සට දෛනික ආදායමක් ලබන පුද්ගලයෙකුට මේක දරා ගන්න පුළුවන්ද? ඉහළ ගිය ආහාර වියදම 125ක් විතර ආහාර වියදම ඉහළ ගියන් පස්සේ මේ එක කාට හරි කියන්න පුළුවන් ඕක ලෝකෙත් තත්ත්වය දැන් තෙල් මිල යුද්ධ ප්‍රශ්නේ මේ කොවිඩ් එකත් එක්ක ඕක කොහොම වුණා කියලා.
ඉතින් ඒක උනායෙන් පස්සේ ඒක ගැන දැනෙන්න ඕන දැනගෙන උත්තර හොයන්න ඕන ඉතින් ඒ වෙනුවෙන් උනන්දුවක් නැහැ කියන එක ලොකුම ප්‍රශ්නේ. අද ප්‍රධාන සිරස්සලේ විදිහට අරුණ පුවත්පත වාර්තා කරන්නේ අරක්කු ඇද්ද නිලධාරියා වැරදි බූස්සේ STF 100කට ස්ථාන මාරු ලැබිලා තිබෙනවා කියලා. සමන STF එකට මෙහෙම චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. එල්ල වුණෙත් නැහැ. නමුත් මේ එල්ලවන චෝදනාව එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද බන්ධනාගාර නියාමකවරු හොර වැඩ කරනවා, ඒ අය නරක දේවල් කරනවා, ඒ අය කුඩු අදිනවා, බත් පැකට්ටෙන් ගාන ගන්නවා, මිරිස් කුඩු ටිකෙනොත් ගාන ගන්නවා කියන චෝදනාවත් එක්ක තමයි මේව හරියට හොයලා බලලා හරියට කරයි කියලා STF එකට දුන්නේ. ඉතින් බූස් අධි ආරක්ෂිත බන්ධනාගාර ආරක්ෂාට යොදවා සිටි හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය නිලධාරීන් හට සන්නද්ධව පහර දීලා ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියට අදාළ වෙම බන්ධනාගාර ආරක්ෂාට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 100 දෙනෙකු ස්ථාන මාරු කර යවලා තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරු අධීක්ෂණ යටතේ විමර්ශනයක් පවත්වන බව සඳහන් කරනවා. වගේම පොලිස් විශේෂ කාර්ය බලකායේ බීමත් කණ්ඩායමක් සහ බන්ධනාගාර ආරක්ෂාට අලුතින් බඳවගත් හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් පිරිසක් අතර මේ ගැටුම ඇති වෙලා තිබෙනවා කියන එක තමයි මෙහිදී සඳහන් කරේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජකාරි මුරේ අවසන් කළ නිලධාරියෙක් මත්පැන් බෝතල් දෙකක් රැගෙන බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරට ඇතුළු වීමට යාමේදී බන්ධනාගාර උපක්‍රමික බලකා නිලධාරීන් අත්අඩංගුවට පත් වුණයින් පස්සේ සන්නද්ධව පැමිණි විශේෂ බලකායේ බීමත් කණ්ඩායමක් උපක්‍රමික බලකාය නිලධාරීන්ට පහර දීමත් එක්ක මේ නොසන්සුන් තත්ත්වය ඇති වුණා කියන එක කියනවා. ඉතින් මෙතන ඇත්තම තියෙන්නේ මේ දෙගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් ඇත්තම ආපහු පාර මේව ඇතුළේ ඉන්න කට්ටියට මේ දරුණු ගණේ අපරාධකරුවන්ට තමයි ඒකෙන් හොඳ යන්නේ. ඒකේ අවස්ථාව යන්නේ බූස් ආරක්ෂාවට තිබී STF එකේ සියලු දෙනාට මාරු ලැබිලා තිබෙනවා. මේ අතර පාස්කු නඩුව ගත්තොත් පූජිත් හේමසිරි සිදු කළ ඇත්තේ සාපරාදී වරදක් බව නීතිඥ ගාමිණී පෙරේරා සඳහන් කළා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් විදේශීය බුද්ධ්‍යාංශ වලින් ලැබිච්ච තොරතුරු අනුව නිසි පියවර ගනු ලැබුවා නම් මේ විශාල විනාශය වළක්ව ගන්න තිබුණා කියලා තමයි ඊයේ දවසේ සඳහන් කරේ. මේ පිළිබඳව තමයි ඔවුන්ට චෝදනා එල්ල කරේ. මේ අයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ මූලික අදහස් දක්වමින් මේ නීතිඥවරයා මේ අදහස් පළ කරලා තිබෙනවා. ඉන් අනතුරුව අපි උපුට දක්වන්නේ මරණ සහතිකය නැතත් අතුරුදන් වූවන් වෙනුවෙන් ලක්ෂයක දීමනාවක් ලබා දෙන්න දක්නට නැතයි කියන සහතිකය ප්‍රමාණවත් කියලා යෝජනාවක් කැබිනට්ටුවට ඇවිල්ලා තිබෙනවා. වන්දි ගෙවීමේදී මරණ සහතිකය ඉදිරිපත් කිරීම මෙතෙක් අත්‍යවශ්‍යව තිබුණත් නමුත් එය ඉවත් කළ අතුරු දන්වන්ගේ පවුල්වල තත්ත්වය සලකලා බලලා මේ සහතිකය ලබා දෙන්න කියලා කියන්නේ මේ LTD නැත්තම් යුදමය තත්ත්වයන් ත්‍රස්තවාදී හේතුවෙන් අතුරු දන්වන්ගේ ළඟම ඥාතීන්ට ගේම් කරන්න කියලායි මේ යෝජනාව ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් මේක ගොඩාක් අවුරුදු ගණනක් තිස්සේ පසුපසට ඇදුණු තත්ත්වයක්. ඉතින් මේ ජාතීන් අතර එකමුතු ඇති කරන්න තිබුණු ච අවස්ථාවක් යුද්ධය ඉවරයි. ඔව් ප්‍රශ්න වුණා, දෙපැත්තෙම මිනිස්සු නැති වුණා, බන්දියක් දීලා එයාගේ ජීවිත සූපත් කළ ඉදිරි ගමන යන්න තිබිච්ච අවස්ථාවක්. නමුත් ඒක එසේ නෙමේ සිදු වුණේ. අපි යමු දැන් මෙතනින් සුනිල් හඳුන්නති මහත්මයාගේ ප්‍රකාශයකට. රටේ ආර්ථිකය බංකොලොත් කළ පාලකයන් පන්නා දෙමීමට ජනතාව එකතු වෙන්න ඕන කියලා ඊයේ ඔවුන් පවත්වපු විරෝධතාවෙන් අනතුරුව අදහස් පළ කළා. ඉගින්දිකටම කිව්වා මේ ඩොලරය පාවෙන தත්ත්වය අල්ලගෙන ඉන්න වෙලාවේදී මහ බැංකුවේ ඩොලර් නැහැ, බැංකුවල ඩොලර් නැහැ, එහෙනම් මොකටද අල්ලගෙන ඉන්නේ කියලා. ආණ්ඩුව තමයි අත්තටම කළු කඩයක් නිර්මාණය කළේ. ආණ්ඩුවට ඕන විදිහට කළු කඩේ නිර්මාණය කළා. ඒගොල්ලෝගේම ගෝලයන්ට අවශ්‍ය පහසුකම් හදා දුන්නා. අද මොකද කරන්නේ? ආණ්ඩුවම මේක නිදහස් කළා. අද ලයිසන් දෙන්න හදනවා ඒගොල්ලෝගේම හිතවතුන්ට. අද බාණ්ඩ සීමාවක් දාලා තියෙන්නේ මොකටද? ඒ බාණ්ඩ සීමාව දාලා තියෙන්නේ ඒගොල්ලෝගේම අයට ලයිසන් දීලා වෙනම තක්කඩි වෙළඳ පොළක් හදන්න. ඒ නිසා අද කර්මාන්ත අපහසුතාවට පත් වෙලා තියෙනවා. ව්‍යාපාර අපහසුතාවට පත් වෙලා තියෙනවා. සල්ලි තියෙන මිනිස්සයටවත් ඩොලර් තියෙන කෙනාටවත් අද ඉන්ධන නැති වෙලා තියෙනවා. පාරට බහින්න බැරි වෙලා තියෙනවා. අද මුළු ආර්ථිකයම බංකොලොත් වෙලා. ආණ්ඩුව දැන් මේ රටේ ජනතාවට ඇත්ත කියන්න ඕන. මේ අර්බුදය මොකද්ද කියලා හරියට කියන්න ඕන. ඒ වගේම අපි කියනවා ආණ්ඩුව දැන් තමන්ගේ ගමන අවසානයි. ඒ වගේම මහ ජනතාවට අපි කියනවා මේ දූෂිත පාලනේ පන්නලා දාලා හදන්න ඕන අලුත් ආණ්ඩුවක්. ඒ තව හොරු ටිකක් බලේ තියෙන එක නෙමෙයි. මේ ජාතියෙන් පන්නේ පාලනයක් හදන්න එක නෙමෙයි. ඇත්ත මහ ජනතාවට වග කියන පාලනයක් හදමු. අන්නේ සදා ජනතාව අපි හැමෝම පෙළ ගැහෙමු. අදින් පාරට බැස්ස මේ ජනතාව මේ දූෂිත හොර තක්කඩි පාලනය අවසන් කරන වගේම නව මහජන පාලනයක් ගොඩනගලා තමයි මේ ගමන අපි නතර කරන්න කියන එක ඉතා වගකීමෙන් අපි කියන්නේ. ඉන් අනතුරුව අපි ඔහුට දක්වන්නේ ලංකාවට යන්නේ පරිස්සමින් කියලා බ්‍රිතාන්‍ය සිය වැසියන්ට අනතුරු අඟවලා තිබෙනවා. ලංකාවේ සංචාරය කිරීම අවදානම් මට්ටමේ පවතිනවා කියලා පොඩ ඔළුව උස්සගෙන ආව විතරයි අපි. හැබැයි මේවට ලංකාවේ ආර්ථිකයේ දරුණු මට්ටමින් කඩා වැටී තිබීම හේතුවෙන් එහි සංචාරය කිරීම අවදානම් සහගතත්වය නැති කරાવી කියලා ඔවුන්ට කියලා තිබෙනවා. ගෑස් පොලිම් වල ඉන්න විදේශිකයෝ, හෝටල්වල විදුලිය නොමැති ලපාසාර පත්‍ර ඇති විදේශිකයෝ, ඉන්ධන නොමැතිකමින් ප්‍රවාහන සේවා නොමැති වීම, මාර්ගවල අතරමංගල ඇසිරෙන විදේශිකයෝ දැක්වෙන ඡායාරූප ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාල තුළ
ප්‍රචාරණය වෙන්න පටන් අරගෙන තිනු. ඔබ දන්නවා ශ්‍රී ලංකා සංචරණයේ සංචරක අධිකාරිය විශාල වැඩසටහන් ගන්නවා කියනවා ලංකාව ප්‍රවර්ධනය කරන්න. හැබැයි අපි සල්ලි දීලා ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනොත් නොමිලේම අපේ රට ප්‍රවර්ධනය වෙන්නේ අනිත් පැත්තෙන් රටේ යන්න එපා තෙල් නැ මේ ප්‍රශ්නත් එක්ක. ඉතින් මෙහෙම කියන වෙලාවේ ප්‍රංශ ක්‍රීඩිකාව 253ක් මෙරට ඇවිල්ලා තිබෙනවා කොවිඩ් වසංගතයෙන් පස්සේ ලංකාව පැවැත්වෙන විශාලතම සංචාරක ක්‍රීඩා සැණකෙළිය සඳහා සහභාගී වීමටයි මේ පැමිණෙන්නේ. ප්‍රංශයේ පැරිස් නුවර සිට යාළුවෙම 4:15ට මේ පිරිස පැමිණ තිබෙනවා. විශේෂම ලෝකයේ විශාලතම කාන්තා ප්‍රාසජනක අභියෝගය ලෙස සැලකෙනවා මේ තරගාවලිය. ඉතින් ඒට සම්බන්ධ වෙන්න තමයි මේ විදිහට ඇවිල්ලා තිබෙන්නේ. සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතරතුරේ අද දවසේ සංචාරකයෝ ගැන කතා කරන විශේෂ සංචාරක පොලිසි ගණන 27ට නංවලා තිබෙනවා. මේක 15යි තිබ්බේ. මේක 27 දක්වා අහිලා දමන තීරණය කළා තිබෙනවා. මෙරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු විය යුත්තා. මොකද විශාල සංචාරක පිරිසක් පැමිණෙමින් ඉන්න මොහොතක්. ඉතින් මෙලෙස පැමිණෙන සංචාරකයන්ගේ ආයත ලෙස මුදල් ලබා ගැනීම මොවුන් රැවටීමට ලක් කිරීම සම්බන්ධයෙන් විවිධ පැමිණිල් ලැබෙනවා. ඉතින් මේ බොහොම අමාරුවෙන් විදේශිකයෝ ඉන්නේ. මේක විතරයි දැන් මේ වෙලාව එකම ආදායම. තම විදේශ ප්‍රේෂණ ලැබෙන්නේ නැහැ. ඩොලර් ආදායමක් ලැබෙන්නේ අපනයනයන්ගෙන් ලැබෙන ප්‍රමාණය විතරයි. මේක ඍජුවම සම්පූර්ණයෙන්ම අපිටම එන මුදල. ඉතින් ඒකත් එක ගත්තේ නැත්නම් ඒකටත් ওই විදිහට අපේ රටේ යම් කිසි පිරිසක් මේ විදිහට කූට විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා නම් මේ ශේෂ්ඨ නියල වෙන අය වඩා සංචාරකයෝ දෙස ඇස ගසාගෙන ඉන්න බලන්න. එහෙම නැතිනොත් ඔබේ රැකියාවට තමයි මේ අය පහර දෙන්නේ. මේ අතර මද දවසේ සඳහන් කරලා තිබෙනවා මේකම ප්‍රධාන සිරස්තල විදිහට පක්ෂවලට නොව රටටම ප්‍රතිපත්ති මාලාවක් වහා සැකසිය යුතුයි කියලා දවසේ සඳහන් කරලා තිබෙනවා. ඊට විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරන්නේ ජනතාව මේ යැපුම් මානසිකත්වයක තබාගෙන ඡන්දය කොල්ල කන එක නවත්තන්න ඕන. ත්‍රාඩයන් රජ කරන මේ දේශපාලනය නතර කරන්න ඕන කියලයි. අපි යනවා ඉමිතියස් බාකිර්මාකර් මහත්මයාගේ ප්‍රකාශයකට. මැලේසියාව වගේ රටක් මහා ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මැලේසියාවේ අනාගතය පිළිබඳ අභියෝගයක් තිබුණා මහතීර් මොහොමඩ් මහත්මයා ඉන්න කාලේ. එතුමා තීරණය කළා ජාත්‍යන්තර අරමුදලට යන්නේ නැහැයි කියලා. ඒ වෙනුවට එතුමා ලෝකේ පුරා ඉන්න ප්‍රධාන පිළේ අග්‍රගණ්‍ය ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් ගන්න කණ්ඩායමක් නම් කරලා උපදෙස් ලබා ගත්තා. ඒ අනුව අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අර්බුදය ජයගත්ත මැලේසියාව බටහිර ලෝකයේ බලාපොරොත්තු නොවෙච්ච විදිහට. අනික් පැත්තේ හුඟක් රටවල් IMF එකට මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යනවා. හැබැයි අපි යා යුතුව තිබුණ ආරම්භෙදිම මෙච්චර මේ ගැටලුව වන වෙන්න ඉස්සෙල්ලා ඒ තීන්දුව ගත්තේ නැහැ. අද යනවායි කියලා කියනවා. ඒ යන්නේ සිංහල අවුරුද්දෙන් පස්සේ අප්‍රේල් මාසෙන් පස්සේ. නමුත් යන්නේ ප්‍රතිව්‍යුහගත කරගන්නේකට නෙමෙයි වෙන දෙයකටයි කියලා මහ බැංකුවේ අධිපති තුමා කියනවා. මොකද්ද ආණ්ඩුවේ ස්ථාවරය? දැක්මක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ, සූදානමක් නැහැ ඉඳගෙන. ප්‍රශ්න වන වුණාට පස්සේ අර එදා වේල ටුවර්ස් කියලා කියනවා වගේ මේ ඉදින් පලස්තර අලවන්න හදනවා. අද දන්නවා ලෝකයේ අනෙක් රටවල් වල මේ වගේ අර්බුදයන් වලට මුහුණ දෙනකොට ඒ ආර්ථිකයන් මෙහෙවන්න ඉන්න බවකින් බාරව ඉන්න කට්ටියගේ පසුබිම දිහා බලන්න, සම්බන්ධ කරගන්න උපදෙස් ගන්න උදවියගේ පසුබිම දිහා බලන්න. අපි කොහටද මේ යන්නේ? අපි කොතනද මේ ඉන්නේ? කනගාටුදායක තත්ත්වයක්. මේ ෆොරින් ට්‍රැවල් ඇඩ්වයිස් එක බැලුවා අය අතරතුරේ මේ එක්සත් රාජධානිය නිකුත් කරලා තියෙන. ඉතින් මේක බැලුවෙන් පස්සේ මේ කොවිඩ් කාලේ මෙහෙම තිබ්බ මාර්ගෝපදේශ. ඒ වගේම යනකොට පරිස්සමෙන් කියලා කියනවා. ඉතින් නමුත් මේ කියලා තියෙනක අපි වෙනම අරගෙන පුඩා දැක්වෙන් පස්සේ ඇත්තටම රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් එහෙමම නෙමෙයි මේ සඳහන් කරලා තිබෙන්නේ. මේක සාමාන්‍ය තත්ත්වයන්ටදී නිකුත් කරන කර තමයි. නමුත් මේ පුඩා දැක්වීම මේ විදිහට කරලා තිබෙනවා. රත්බලාන අන්තර්ජාතික ගුවන් තොටුපළක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ අනුව ගුවන් වසර 54කට පස්සේ මේක සිද්ධ වෙන්නේ. ඉතින් ගිය සතියේ මේ තොරතුරු පුඩා දැක්වුවා. ඉතින් මේක හොඳ අවස්ථාවක්. බජට් ටුවරිස්ලා ගොඩක් එනවා ලෝකේ. ඉතින් එයාට කොට කලිසමක් ගහගෙන ඉක්මනට පැය භාගයක් වගේ පැයක් වගේ උපරිම වේලාවකින් ඇතුල් වෙන්න පිට වෙන්න රටෙන් එළියට යන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි ඉස්සරහට සංචාරක ආකාශ නැති කරගන්න තවත් විදිහක් වෙන්නේ. අද දවසේ සඳහන් කරනවා ඒ ගැන. අපි පහේ ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු නිකුත් වෙලා තිබෙනවා. අපි ඊයේ දවසේ මේ කඩයිම් ලකුණු ටික ඔබට ඉදිරිපත් කළා. ඉතින් මේ දකින්නේ ඒ සම්බන්ධ තොරතුරු වාර්තාවක්. පිණ්ඩපාතේ වඩිද්දී හිමි නමක් අලියට බිලි වෙලා තිබෙනවා. බලන්ගොඩ මුල්ගම මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනේ වැඩවිශ්‍රී ස්වාමින් වහන්සේ නමකට තමයි මේ විදිහට වල් අලියක උපහාර දීලා තිබෙන බව පුවත්පතේ සඳහන් කරලා තිබෙන්නේ. අපි ඉන්පසු පුටා දක්වන්නේ දැරියක රවටගෙන ගිහිල්ලා 30,000කට විකුණපු පුවතක් වාර්තා වෙනවා. තම නිවසේ වෙළඳසැලක් වෙත පාගමනින් යමින් සිටි 16 වැනි දැරියක හඳුන්වනවා කියලා යතුරුපැදියක නංවගෙන ගිහිල්ලා එම දැරිය රුපියල් 30,000ක මුදලට වෙනත් පුද්ගලයෙක් විකුණූ සංචාරක මග පෙන්වන්නේ තලාතුවේ පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ අද දවසේ තවත් උපශීර්ෂ වාර්තාවක්.
ඉන් පසු අපි පුටා දක්වන රැස්වීම අමතද්දී විදුහල්පති ගැඟට බඹරවදයක් වැටිලා තිබෙනවා. ඇතිමලේ මහ විදුහලෙන් නැසෙන කතාවක් මොන්රාගලින් මේ සිදුවීම වාර්තා වෙලා තිබෙන්නේ. ඒ පිළිබඳව අරුණ පුවත්පතේ වාර්තාව. අද කනගාටුදායක පුවතක් සංවේදී පුවතක් අහිමි වීමේ වේදනාව දන්නේ අහිමි වූවන් පමණක්ම නොවේ. නමුත් අහිමි වූවන්ට ඒක දැනෙනව වැඩි. ඉතින් රියානතුරුකින් දෙපා අහිමි වෙලා දඹුල්ලේ කලුන්දෑයේ පදිංචි එක්දරු මවක් වන නයෝමි සමන් මලී මහත්මිය ඉන්නෝ කියලා අපි වාර්තා කරා මේ තොරතුර. ඇය විඳින වේදනාව උදව් කරන්න. ඉතින් ඇයට අවශ්‍ය තිබිච්ච රෝද පුටු ඇතුළු ආධාර රැගෙන එවැනිම ආබාධ සහිත තරුණයෙකු වන මැදවච්චිය පදිංචි උපුල් රංජිත් මහත්මයා ඇගේ නිවසට පැමිණ තිබුණා. උපතින්ම දෙපාහිම සිටින උපුල් මහත්මයා විවිධ සමාජ සේවා කටයුතුල නිරත වෙනවා. ඔහු ඇයට පැයක විතර කාලයක් නිවසේ ගත කරලා උපදෙස් ලබා දීලා කියනවා දිරිමත් වෙන්න කියලා. ඒක ඉතාමත්ම වටිනවා. අද පුවත්පතේ සිරස්තලයක් මේ. දුව මියගිය මවගේ දේහය රෙද්දක ඔතලා පෙට්ටියක් ගන්න සල්ලි හොයන්න ගිය පුවතක් වාර්තා වෙනවා. පොලිසියෙන් එද්දිත් දුගද හමමින් තිබෙනවා. දින 3කට ඉහති තමයි නිවසේ ලෑල්ලක් මත මියගිය මවගේ දේහය රෙදි කැබැල්ලකින් ඔතලා කුප්පි ලාම්පුවක් අසල දැල්වලා නිවසේ දොරගුරු දාලා දේහය තැන්පත් කරන පෙට්ටියක් ගන්න මුදල් හොයාගන්න ගිහිල්ලා තිබෙන්නේ. මේ සිදුවීම දේවාලයේම පොලිසියෙන් වාර්තා වෙන්නේ. අද දවසේ බෙලිගල හන්තානගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ තමන්ගේ 76 හැවිරිදි මව මෙලෙස මිය ගිහිලා තිබෙන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය. දැන් පෝමලිනුත් ගණන් ගිහිලා තිබෙන්නේ. සමහරුන්ට සල්ලි දීලා ලොකු ගාණක් මුදේ තබා ගන්න දිනක් දෙයක් කරන්නවත් බැරි තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ රටේ බහුතර ජනතාවකගේ තත්ත්වයක් මේක. දුප්පත් ජනතාවගේ තත්ත්වයක් මේක. නමුත් ඕක කියන්න කවුරුත් නැහැ. මේ වගේ කතාවක් එකයි කල් අරගෙන පුටා දක්වන්නේ. අපි කෙටි විරාමයකින් අනතුරුව ඔබට ගෙනෙනවා කාටු. යලි ඔබ දෙරණ අරුණ සමග එකතු වෙන්නේ. අනේද කියන්නේ තලන්ගේ කවියට එන්නේ. හැම ගමකම හදයි ඇවිදින මන්තීරු. ඉවසනු බැරි තිස්ස කුට්ටිගේ කයිවාරු. උත්තර දෙනු බැරිව බැසිලුත් වෙයි මාරු. ණයපිට ණයය හැමදාමත් අතමාරු කියලා තමයි අද දවසේ අනේද කියන්නේ තලන්ගේ කවිය මේ විදියට කියලා දෙන්නේ. අපි ඒ අතරතුරේ යනවා දැන් ආද කාටුන් වලින් අනිත් කතාවලට. විශේෂයෙන්ම වෙබ්බුවා මෙන්න කාර්ගෙන් උසාවිය આવොත් නීතිඥ ගාස්තු වැඩි කරන්න වෙනවා. ජනතාව ගැන හිතලා මේ විදියට ආවා කියලා නීතිඥ මහත්මයෙක් උසාවියව බයිසිකලෙන්. එදා ජනතාව අන්දන්න පාපැදියෙන් පාර්ලිමේන්තුගේ දේශපාලඥයන්ට වඩා මෙතුමනම් ප්‍රායෝගිකයි කියලාද වෙබ්බුවා කියනවා. උදේ විමලසිරි කියන්නේ පුංචි දරුවෝ ඉන්නකොට ඔයා වැඩි අනවශ්‍ය දේවල් ඈත් කරලා තියන්නුන. අන්න ඒ වගේ මේ බැසිල් දරුවා ඉන්න අවස්ථාවල අවවාදයයි කුඩා අයගේ ඈත් කර තබන්න ආර්ථිකය කියන ගිනි අවිය කියලා අද දවසේ උදේ විමලසිරිගේ කාටුන් එකෙන් කියලා දෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් තියලා තියෙන්නේ කොහෙට පරිපත්තු වෙන්න. ෆේස්බුක් SB කියනවා දැන් තියෙන්නේ ආර්ථික අර්බුදේ රනිලුයි රවි දෙන්න වග කියන්න ඕන කියලා කරලා. ඉතින් ඒ අයට බැරි හින්දානේ බං ඔස්තාර්ලට රට බාර දුන්නේ. දැන් ඔස්තාර්ලටත් බැරිද? අද දවසේ හුරේරා ජාතික ආණ්ඩුවක ඇමතිකම් ගන්නේ නැහැ කියලා දාසිරිලා කියනවා. ඊට වඩා විහිළු ඇමතිකම් තියෙනවද සර්? අද දවසේ MD වීරරත්න හාල් මිල ගියා, කිරිපිටි ගියා, සිමෙන්ති ගියා, ඔක්කොම අහසේ තියෙන දේවල්. ඒවා ඔක්කොම අපිට දුරයි, ඒවා අපිට ඈතයි. අපේ වැටුප විතරයි පහළ ගිහින් තිබෙන්නේ කියලා බස් කාසෝ තිහල ගිය වෙලාවේ ජනතාව කියන මාර්සිපාල මෛත්‍රීපාල සිරිසේන කියන ජනතාවට පාරට බහින වැරෙන්න වෙන කරන්න දෙයක් නැලිනු. අනේ ඉතින් ජනතාව කොහොම පාරේ තමයි ඉන්නේ, ආයි බහින්න දෙයක් නෑ කියලා කියනවා. මේ අතරේ විවක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඇවිල්ලා මගේ ආණ්ඩුව බුදුසසුන වෙනුවෙන් අප කැප වෙනවා කියලා කියනවා එතුමා කාටුනේ. පොඩි එකාගෙන ඉතින් තාත්තේ ඇයි ඒ අංකල් දේශපාලනය කර කර ඉන්නේ? එයාට කියන්නකෝ මහාන වෙන්න කියලා බුදුසසුනද වෙනුවෙන් දේවල් කරනවා. අද එතුමා කාටුනේ මේ දාසගේ කාටුනේ සුවාරිස්සන හම්බෙලා විමල් ඇමතුමාට ආයි හිටපු ඇමතුමාට ආයි රාජපක්ෂල එක්ක අපේ දේශපාලනයක් නෑ කියලා එතුමා කියනවා. බය වෙන්න එපා මං ඉන්නවනේ කියලා SB ඇමතිතුමා අද පොට්ටනියත් අරගෙන යනවා කියලා තමයි කියන්නේ. මේ අර ජනාධිපතිතුමා ජාති අමතනවලු සරදම්මක කියන්නේ මිනිස්සුනන් ජාති අමතල ඉවරයි කියලා අද පංකජරුවින්දගේ සරදම් කාටුනේ කියනවා. මේ ගොඩ දෙනෙකුගේ ප්‍රාර්ථනාවක් මම යන්යන් කියලා අද දවසේ යන්න යනවලු බැසිල් මහත්මයා. ඔබ යන්න කියන තැනකට යන්න, නොපෙනෙන ලෙස යන්න අද දවසේ කියනවා මේ ලංකාදීප කාටුනේ. දවසේ 14 රුපියල 15ට ඩොලරයේ ඉහළටය, තෙල් මිල ඉහළ නැංවීමත් තරඟෙටය, බස්වල වතුර බිල මව පියනට, පාසල්වල වතුර බිල මව පියනටය, බස්වල පාඩුවත් දැන් ජනතාවටය. Derana Aruna, Sri Lanka's breakfast show.